अतिशयन तरंग कार्यु रात्रिन गणनावक पशु करमें एमें म इतामत तीरनात्मक जाग्रहन रसक उबड़ तिलन करमें सुपरी तरु उत्कर्षित नंबमें में दखवा में रियलिटी मावते बहुत दुरक आप पेमेंटी बिनो में आ दुरत में पाहु करेगे ना आपु मतक सरहनुत वागे म आपटे याय सुदुरत बहु माई मिहिरी इमिहिरी मतक्यान समगे අදත් අප සෑම එක් වී එකම ඉලක්කයක් කරා යන්නටයි මේ සූදානම. ඔබ දන්නවා වානේ පන්නරේ ලබන්නේ දැඩි උණුසුමින් තාපය. ඒ වගේම ඒ දැඩි උණුසුම සහ තාපය ඒ වානේ මුවහතත් ඒ පන්නරයත් ඉතාමත් හොඳින් ලබනවා සේම මේ රියැලිටි වේදිකාවේ නිර්මාණශීලී ඒ කෞශල්‍ය විදහා දක්වන්නේ එවන් වූ පන්නරයක් ලබනවා. ජීවිතයට අත්දැකීම් එකතු කරන වානේ පන්නරය ලබන තරු දිදුලන තවත් තරු බිහිවන තවත් රියැලිටි අත්දැකීමක ආරම්භයයි මේ. ඒ වගේම තරු අතර සුපිරි තරු උත්කර්ෂණ නංවන රියැලිටි ටෙලිවිෂන් ස්වංගවරය ඉරු මෙගාස්ටාර්. Megastars Mahasupiri Taru Sangrame මොඩම එකක හැකියාවන් තියෙනවා මම හැම වෙලේම හිතන්නේ මං ගැන මම මදි කියන එක විතරයි පිස්සෙක් වගේ ඒ කරපු කෑල්ල අපිට බොහෝ දේවල් මතක් කර දුන්නා Myers versus Robbins අපූර්වත්වයෙන් පිරුණු මේ රියැලිටි සංග්‍රාමේ ඉතාම වටිනා ඒ තරඟ විනිශ්චය ලබා දෙන අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අදත් සුපුරුදු පරිදි හඳුනාගම් පිළිගමු. විනිශ්චය මණ්ඩලයේ මුල් පුටු හොබ වෙන හෙළ සිනමාවේ ප්‍රවීණ රංගදර රවීන්ද්‍ර රන්දෙල්. හෙළ සිනමාවේ සුන්දරත්වයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී සබිතා පෙරේරා. සොඳුරු නර්තනයේ අද බැඳගත් රංගනයේ අපාතර සිටින විනිශ්චය මණ්ඩලයේ රංගන වේදිනී දිල්හානි එක්නායක. අද රාත්‍රියේ අපේ ආරාධිත විනිසුරුවරිය ඇයි හෙළ සිනමාවේ අහිංසක වසන්තය ප්‍රවීණ රංගන වේදිනී වසන්ති චතුරාණි ඔබව ඉතාම ආදරයෙන් සහභාගී කරගන්න. ඔබගේ උණුසුම් බලාපොරොත්තු උබුදුවා ළමින් තියුණු තරු රසක් ඒ තරංග වදින මේ සොඳුරු සටන් බිමේ මේ ආරඹෙන්නේ තරු අතර සුපිරි තරු උත්කර්ෂිත නංවන රියැලිටි ටෙලිවිෂන් මංගල්‍යයයි. හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමය ජයග්‍රහණය පමණත් තම දැක්ම කරගත් ජයග්‍රහණය මහමායන කණ්ඩායම් දෙකත් අදත් ඔබ වෙනුවෙන් මේ තරඟකාරී රාත්‍රියේ තරඟ වදින්නට සූදානමින් ඉන්නවා. ඒ රාවන්ස් කණ්ඩායමත් මයන්ස් කණ්ඩායම. රාවන්ස් කණ්ඩායමේ නායක සුරජ් මාපා මගේ දකුණු පසින් ඉන්නවා. මයන්ස් කණ්ඩායමේ නායක සෙමිනීද්ද මල්ගොඩ මගේ වම් පසින් ඉන්නවා. මේ තරඟකාරී රාත්‍රියේ ජයග්‍රාහි ඒ මොහොත කරා එළමෙන්නට ප්‍රථම පළවෙනි ජයග්‍රාහි මොහොත තමයි මේ තරඟයේ කාසියේ වාසිය දිනාගන්නේ. ඉතින් බලමු අද දවසේ අද රාත්‍රියේ කවුද තරඟයේ කාසියේ වාසිය දිනන්නේ කියලා. දැන් බලමු කවුද අද රාත්‍රියේ මේ ජයග්‍රහණය ලබන්නේ කියලා. කාසිය වාසිය ජයග්‍රහණය කරන්නේ මයන්ස් කණ්ඩායම. මයන්ස්
සේමිනි ඔබ වෙත ඊටාම බාහිර දූර කාර්යයක් පැවරෙනවා ඒ තමයි අද රාත්‍රියේ ඔබේ කණ්ඩායම වෙනුවෙන් ඔබට තීරණය කරන්න සිද්ධ වෙනවා පළමුවෙන්ම තම ඉදිරිපත් කිරීම කරනවා එහෙම නැත්නම් මේ අවස්ථාව රාවන්ස් කණ්ඩායමට ලබා දෙනවද කියලා මං කැමති ගම්මේ මේ අවස්ථාව රාවන්ස්ලට නෙමෙයි මම බාර ගන්න ඔව් හොඳ සහ මං හිතන්නේ ඊටාම වැදගත් තීරණයක් ඊටාම තීරණාත්මක තරගයක් වෙනුවෙන් රාවන්ස් කණ්ඩායම සුරජ් ඔබගෙන් අසන්නට කැමති මුලින්ම කණ්ඩායම හතරම ඉතාමත් දක්ෂයි. ඉතින් දැන් මේ තරඟෙත් අපි ඉතාමත් හොඳට මහන්සි වෙලා හැම තරඟයක්ම කරා වගේ මේ තරඟෙත් ඊට වඩා මහන්සි වෙලා උත්සාහයක් දරලා කොහොමාරි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. මයන්ස් කණ්ඩායමටත් මේ තරඟය ඉතාම වැදගත් එකක්. මොකද ඔබ ඉන්න ස්ථානයේ ඔබට ඉදිරියට ඒමට මේ ඉතාම වැදගත් තරඟයක් සේමිනේ. ඉතින් අද ඔබ කණ්ඩායමක් හැටියට මේ තියුණු මොහොතට මුහුණ දෙන්නට කොහොමද සූදානම් වන්නේ? අත්‍රම ගම්මය අපි අවාසනාවන්ත ලෙස මේ වෙනකොට පිටිපසින් ඉන්නේ. ඒ ගැන ගොඩක් ලොකු කනගාටුවක් අපි මුළු කණ්ඩායමටම තියෙනවා. ඉතින් මොකද්ද අවාසනාවන්ත දෙයක් අපි වටා කැරකෙනවා. ඉතින් අද තරඟයේදීත් අපි උත්සාහ කරනවා, උපරිම උත්සාහය දරනවා ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් ඒක කොයි විදිහට සිද්ධ වෙයිද කියලා කියන්න අපිට තාම දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මම හිතනවා අපි ජයග්‍රහණය කළත් නොකළත් අපි ප්‍රේක්ෂකයාට රසවත් යමක් ඉදිරිපත් කරා කියන ආඩම්බරය මායන් සතු තියෙනවා. අද දවසේ මුල්ම ඉදිරිපත් කිරීම නර්තනවරය තුලින් කරන්නේ සේමිනි ඉද්දමල්ගොඩ ප්‍රමුඛ මායන් කණ්ඩායම. තරු අතර සුපිරි තරු උත්කර්ෂණ නංවන රියලිටි ටෙලිවිෂන් ස්වයංවරය හිරු මෙගාස්ටාර්ස් මේ සුපිරි රියලිටි අපූර්වත්වය විඳින්න මේ තැන් පටන් එකතු වෙන්න කියලා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරනවා. ඉතින් මේ හෝරාවන් කිහිපය සතුට වෙමු, ගීත ගයමු නේද? ස්වයංවර වටේ තියෙනවා හිනාවෙම මේ සියලු දේ විඳින්න හැකියාවක් තියෙනවා මේ හෝරාවන් කිහිපෙම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒ විතරක් නැහැ නේද? අද දවසේදී අපි දන්නා ප්‍රබල ජව සම්පන්න සුපිරි තරු කණ්ඩායම් දෙකක් තමයි තරඟ වදින්නේ මේ දවැන්ත ප්‍රාසංගික වේදිකාව තුළ. ඉතින් අපි හැමදාමත් කියුවා ප්‍රසාද ලකුණු පූර්වයේ තාමත් අවම ස්ථානයේ වැජබෙන්නේ කියලා සේමිනි ඉද්දමල්ගොඩගේ නායකත්වයෙන් යුතු මායන්ස් කණ්ඩායමේ. ඉතින් අද දවසේදීත් මායන්ස් රාවන්ස් මහතරු සංග්‍රාමයේ අද දවසේදී අපිට දැක බලා ගන්නට හැකියාවක් තියෙනවා. එහෙමනම් මේ තරඟකාරීත්වය මේ උණුසුම විඳින අතරතුරේ ඔබේ සතුට ත්‍රීව්‍ර කරන්නට අදත් මම අමතක කරන්නේ නැහැ. ඉතින් දන්නවා ප්‍රථම විරාමයේදී අද දවසේදී අපි සූදානම්ෙන් ඉන්නවා නර්තනවරයා අවසානයේදී ලැබෙන විරාමයේදී ඔබ කැමැතිම සුපිරි තරු කණ්ඩායම් වෙනුවෙන් SMS මනාපයන් යොදන ඔබ වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙනවා වටිනා නවීන පන්නේ සිංහ ජීව ශීතකරණයක් ඔබ අතර පිරිනමන්නට. ඒ වගේම තමයි දෙවන විරාමයේදී ඔබ හැම කෙනෙක්ම මග බලාගෙන ඇති දෙවන විරාමය ලැබෙන තුරු ideal motors within පෙදෙන 235000ක් වටිනා ස්කූටර් ඔබ අතට පත් කර ගන්න සූදානම් වෙලා ඉන්න. ඒ වගේම තමයි ස්වයංවරයේ වටේ අවසානයේදී ලැබෙන තුන්වන විරාමයේදී අපි සූදානම් ඉන්නවා වටිනා නවීන පන්නේ අඟල් 32 සිංහ විස්තා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් ඔබ අතට තිරණය කරන්න. එමනම් මතකයිනේ මායන්ස් තරඟ වදින්නේ අද දවසේදී අංක 1, රාවන්ස් තරඟ වදින්නේ අංක 2. එමනම් මේ තරඟය බලන අතරතුර රස විඳින අතරතුර ඔබට හැකියාවක් තියෙනවා මේ සුවිශේෂී වූ ජයග්‍රාහකයෙකු ජයග්‍රාහිකාවක් බවට පත් වෙන්න. ඒ වගේම තමයි මේ වෙනකොට ප්‍රසාද ලකුණු පූර්ව අභියෝගයක් කරයිද කියලා රාවන්ස් කණ්ඩායමට. එම්නම් ඔබ කැමැතිම සුපිරි තරු කණ්ඩායම් වෙනුවෙන් SMS මනාපයන් යොදන්න චංගම දුරකථනය අපේ තියාගෙන රෙඩි වෙලා ඉන්න. එම්නම් අපි යමු මෙගාස්ටාර්ස් දෙවන්ත ප්‍රාසංගික වේදිකාව පැත්තට. මෙගාස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමය. රිද්මෙන් චලනෙන් තම නිර්මාණාත්මක ප්‍රකාශනය නර්තනවරය තුළින් ප්‍රථමයෙන් ඉදිරිපත් කරන්නේ සේමිනි ඉද්දමල්ගොඩ ප්‍රමුඛ මායන්ස් කණ්ඩායම. Mayans.
Thank you.
स्वप्नमो इदि ये स्वप्नमो नयनाल नडयाडु तोलि स्वप्नमो विरहपु व्यथलनु विनवा ई पडबडु तनुवनु करवा मगुवल मनसुलु तेलिसि नी वलकुनु मरचुट सुलुवा इदि कनिनि एरुगनि मनसुल कलैगा सरसकु पिलिचिति विरसमु तगदिका జిగి బిగి సొగ సొల్ల మొర విని నిల నిల మగు సిరి వెలుపులు విరి ఎగరా లకల కల 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 తాం తరగడ ధీం తరగడ తోం తరగడ నం తరగడ తత్త తరగడ దిత్తి తరగడ తోం తోం తరగడ నం నం తరగడ chum chum ta di dom nam chum chum tak ta dik ta tok ta nam ki ta 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 lang do ta 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 lang do ta 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 lang do la kala 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 प्रमुख मायन स्कंदायम अद रात्रि आरंभम नर्तन वरय तुलिन गिनावे इतामत दकुम कलु नर्तनयक समग इतामत संकीर्ण कथावकुत ए समगव मुसुकर गानिमि कोहोम उनात अपे रंगन पौरुषय रविंद्र रंदिनियगेन म आरंभ करत होलाय मट कियान्न तियन्ने मे कथा पुवत हुंगक्म संकीर्णय ए वगेम त्रासजनकय मिनी मेरुम पेलियाई मे अंतिम हिस गसा दालवद कडुपारकिंग यनवा अपे अनुज नदीशा ओब मे वेडसटहनट अवतीर्ण उनदा इंदला अद इक्क बेलुवाम ओब मे मुलु कालय तुलम मे नर्तने प्रगुण कल शिल्पिनियक वगे भारत नटुम संप्रदाये इरियाव ए आकारेट इदिरिपत करन्न होंदम पुहुनुवक ओन मे एक ओब लबागन थिनवा ए वगेम निपुणिका दें मेहिंग इसलिएन मीटी पुंची निपुणिका के कविल दें बहुम हुंदट मे वेणुम कपेला मंगिताने वे दिरीपत कि वड़ा आकर्षणीय करगण उत्साह दलतीनो समस्त वसी මම මේ නර්තනවරේ මේ කතාව තුලටෙද්දි මම ඒ තරම් ප්‍රිය නෑ ඇත්තටම මේ කතන්දරයට නමුත් මම මගේ සිද්ගත් එකම කොටස තමයි ඕගොල්ලන් අර මේ බරතනාට්‍යම් කොටස ওই හතර දෙනා අනුජ් කටින් කියද්දි ওই තුන් දෙනා පදපාවු කොටස තමයි මට මේ අංගේ හොඳම කොටස අයදන් දිල්හානිගේ ඒ ඉදිරිපත් කළ අදහස් එක්කමයි නෝ ඔබට ඉතාමත් සතුටටපත් වන්නට පුළුවන් ඔබ අද उबगे हकियाम निद्रियत गिनापु आकारे गन ओ सबीता उब कोमद दाखिन आरंभक दर्शने सेमिनी नदीशाय मंगिताने एक पुदुमाकार सुंदरत्वय गेन दीपु दर्शनयक नुवन उब अर ककुल उडेर गत्त वेलावय हेम इताम मंगिताने एक इताम निवेरदिव गत्ता किरत मंग हितनवा मगे दनुम अनुव ए वगेम निपुणिका अद विनस्त ओब करपु चरते आनुबे मून हेमदे विनस्त हाँ एक मट एक दैनो ना इतकोट हुद पर्सनलिटी हुद पौषक्ति कपे अनुज वेदी कावतूल मट ना मे एक्ट का दकुन इंदिया चित्रपाटी आगत दकीन ताम सुंदर लसन दर्शन अभी लंका दखी गंगा अमाल भी सो दाखिल
නර්තනීය ටිකක් අර මේ මේක විස්තරාත්මකව කියන්න යනකොට තියෙන කොහොමටත් චිත්‍රපටියක වුණත් අපි දන්නවනේ නර්තනයක් ගන්නෙ ෂොට් එකකින් ෂොට් එකට නමුත් මෙතන වේදිකාවේ ඔගොල්ලෝ සියලුම දේ කරන්න ඕනේ අඛණ්ඩව කරනවා ඉතින් එතනදී මට හිතෙනවා අර වේගයක් ඒක යනවා කියලා නමුත් මං හැංගීම් ඉරියව් ඉතාම හොඳට දැක්කා නිපුනිකා නිපුනිකාගේ හැංගීම් ඉරියව් වලට මං ගොඩාක් ආසයි සහ නදීෂා නුවන් නුවන් ඉතාම දක්ෂ විදිහට මේ එයාගේ නර්තනය කරලා ඒ හැඟීම් පෙන්නුම් කරා කතාව වස්තුව මෙතන ඉදිරිපත් කරනකොට අමාරුයි තමයි නමුත් මම මෙතන වැඩිහත්ම කැමති මේ කණ්ඩායමේම තිබිච්ච හැඟීම් ඉරියව් වලටයි මම කැමති හොඳයි එහෙමනම් දැන් අපි යමු මේ ලකුණු පත්‍රය දිලාන් පටන් ගමු ඔබෙන් ලකුණු අට लग्न आता सभी ओके लग्न लग्न अरे वसंत का टीम गेम मुझे बेहदी मकती ना उबे लग्न लग्न ना वे ඊළඟට රිද්මේන් රිද්මේට ලාලිත්‍යෙන් ලාලිත්‍යර තරඟ වදින්නේ සුරජ් මාපා ප්‍රමුඛ රාවන් ස්කන්ඩයම නර්තන වරය රාවන් අපි පර්ෆෝම් කරන්න යවටා ජේම්ස් කැමරන්ගේ චිත්‍රපටයක් යවටා චිත්‍රපටයේ ඒකේ ඒ කන්සෙප්ට් එක තමයි අපි අපි ඩාන්ස් කරන්නේ ස්කෝල යන වයස කෝල් ලෝග් එක කියන්නේ රොබින් Just
Bori baya sa, Bori baya sa, Bori baya sa, Bori baya sa. Abadon tugun, Bori baya sa, Bori baya sa. To get off at the wrong exalted all on again.
Robbins. Hiru Megastar Vedikave Run Pranamaya Suraj Obage Ravans Kandayama Apage me Hiru Megastars Vedikave Kandayam Atharin Kapi Venna Kandayamak Bawata Patwee Thibena Itin Ma Hitanawa Me Sandaha E Pratichare Labu E Run Pranamaya Laba Dun Me Vinishcha Mandale Sabitha Perera Obe Avastha Run Pranamaya Laba Denna Visheshama Hetu Une James Cameron කියන නිර්මාණ ශිල්පියා මේ අවතාර කියන චිත්‍රපටය කරේ මුළු ලෝකෙම කතාබහට ලක්ව චිත්‍රපටයක්. ලේසි පහසු වැඩක් නෙමේ සොරජ් මේ කරන එක. මේ දර්ශනය ඇත්තටම ඕගොල්ලන්ගේ මේ දර්ශනය දැකීමෙන් මං අමන්දා නන්දේට පත් වුණා. මම හිතන්නේ මුළු ශ්‍රී ලාංකික ජනතාවම මේ බලා පුදුමයට විශ්මයට පත් වේවි. ඒ තමයි මේ සිරු මෙගා ස්ටාර්ස් වල ප්‍රමිතිය මේක. ඉතින් රබින්ද්‍ර රන්දිනිය ඔබගේ අවස්ථාව මේ හිරු මෙගාස්ටා වේදිකාව රට තුල මෙවැනි ප්‍රසංගික ඉදිරිපත් කිරීම පිළිබඳ අලුත් ප්‍රමිතියක් ගොඩනංවලා තියෙනවා ඒක අපට ලැබෙන මහජන ප්‍රතිචාර වලින් අපි විනිශ්චයකරුවන් වශයෙන් ඔවුන්ගේ අදහස් අපි කෙලින්ම අප සමග හුවමාරු කරගන්න නිසා ඒ ප්‍රමිතිය ගැන ඒ ඇති වෙලා තියෙන ප්‍රමිතිය ගැන අපිට දැනෙනවා ඇතර මම මුලින්ම කියන්න ඕන ඔබේ කණ්ඩායම රාවන්ස් අද ඒ ප්‍රමිතිය පිළිබඳ හැඟීම දෙගුණ තෙගුණ කරන්න විශාල දායකත්වයක් අද මෙතන දක්වලා තිනවා ඒක ගැන මම ආඩම්බර වෙන්නේ මේ විදිහට මේ ඔබලාගේ උත්සාහය ඔබගේ ඉදිරිපත් කිරීම මේ තරම් ඉහළ මට්ටමකින් ඉදිරිපත් කිරීම තුල ඔබ සමස්ත වැඩසටහනෙම ප්‍රමිතිය හිලට උස්සලා තියෙනවා ඔබලාගේ කණ්ඩායමක් වශයෙන් මේ කරන්න දරලා තියෙන උත්සාහය සහ ඒ කණ්ඩායම හැඟීම තම ප්‍රබල ලෙස මතු වුණා. ඒකයි මම කිව්වේ මම විශේෂයෙන්ම සැලකුවේ ඔබ මේ දැවැන්තයක් කරන්න ඔබ මොනතරම් උත්සාහයක් දරලා තිනවද? ඒ වගේම උත්සාහය පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබේින් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තිනවා. ඒ නිසා තමයි ඔබ අද රන් ප්‍රණාමය ලැබුවේ. ඒ වගේම මම කියනවා මේ වෙලාවේ ඉන්න ඕනේ මෙතන තවත් කෙනෙක් ඉන්නවා. තිරෙන් පසුපස. චරි විද්‍යා ලංකාර. එන්න. Come on. Come on. Come on. Come on. टेडी टेडी क्यों हम आप इधर देने लगे हैं टेडी बेहाल के निक पागे एवना बायाल ने क्या निक पीन सतन नलवेक ये वाके म आज मैं रात्रि मैं दर्शन तले ये विशेष उपक्रम इधरी पाठ कर पु टेडी अब इधर आपे आचा दिला नोटर दिवन लोके ප්‍රාසංගික වේදිකාවයි රියැලිටි කලාවයි කොයි ප්‍රමිතියෙන්ද තියෙන්නේ කියලා ඕගොල්ලෝ දන්නවා අපිත් දන්නවා හැම කෙනෙක්ම දන්නවා ඒ ප්‍රමිතිය ගැන අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ. එතකොට මම මේ අංගය තුලින් දැක්කේ يعني භෞතික සම්පත් ටිකයි මානව සම්පත් ටිකයි හරි විදියටම පාවිච්චි කරලා තමයි මේ නිර්මාණය එළියට දාලා තියෙන්නේ. එතකොට මේ නිර්මාණය මම අර මුලින් කිව්ව ලෝකේ रियालिटी खालावे दून कोतंद ये मावतट उगलांगे मे निर्माणे मे वनकोट अतुलवेला इवराय कैने तारम्मा मे निर्माणशीली मे रियालिटी खालावे प्रमितिय लोके मे काय कियन एक पेनवान उगलो मे रट वेनुवेन करपु होंदम देयक हडीट तमाय मम दकी मे सियल्लम एकट एकतु कर गनीमे तुल गोडनागन प्रमितिय इता मतवदगा इतिन मंग इतनो मे वेलावे अपे अदम निर्माण शिल्पी आवत पं कनवान नोने वेश निरूपण शिल्पियावत संकवत इदिन मे रन प्रणाम मे लघु अवस्थावे मे सीलु दे नाम ओ वसंती ओबे अदा कमल मेक मे अपिट देखाम मदकुने एवटा फिल्म के ඒ හිටපු ඒලියන්ස්ලා එතකොට ජේම්ස් කැමරන් හිටියානම් මං හිතන්නේ එයා බය වෙනවා මොකද බය වෙන්නේ එයා අවුරුදු ගාණක් හදාරලා
සලසුම් කරපු මේ ගොඩක් වියදම් කරපු මේ චිත්‍රපටිය මේ පොඩි පිරිසක් මේ කොහොමද මේක කලේ කියලා අපිට අදාහ ගන්නත් බැරි ඉතාමත්ම ලස්සන නර්තනයක් ඔගොල්ලෝ ඉදිරිපත් කරේ ඉතාම ලස්සන හොඳයි අපි ලකුණු ලබා ගමු ප්‍රවීන් ගුණදේ Vasanthi Chaturani Lakshay Sabita Lakshay Dilhani විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන හිරු නාලිකාවට මේ වගේ සංකල්පයක් අපි ඉදිරිපත් කරපු ගමන් ඒගොල්ලෝ කිසිම වෙලාවක කිසිම දෙයක් මේ මේ විශේෂම ආඩ් බඩු සම්බන්ධ ඒ වගේම විෂුවල් ග්‍රැෆික්ස් කරන කට්ටිය ඒ වගේම හැමෝම විශේෂයෙන්ම කැමරා ශිල්පීන් ලයිට් ආලෝක කරන ශිල්පීන් මේ හැමෝම ඒ වගේම හිරු කාර්ය මණ්ඩලයේ කිසිම වෙලාවක බෑ කිව්වේ නැහැ කිසිම දෙයක් හැමදේම කරන්න කරන්න කියලා අපිට දුන්න සහයෝගයට අපි අපේ ප්‍රණාමය පුද කරනවා බොහොම ස්තුතියි එහෙමනම් මං හිතන්නේ විනිශ්චය මණ්ඩලය මේ නර්තන වරය තුළ ඒ කණ්ඩායම් දෙකේම හැකියාවන් දැකලා ඒ රංගනයන් ඉදිරිපත් කිරීම දැකලා Tamanගේ විනිශ්චය ආකාරයෙන් ලබා දී තිබෙනවා දැන් ප්‍රේක්ෂක ඔබේ අවස්ථාවයි ඔබට වඩාත්ම කෘතහස්ත ලෙස දැනෙන ඒ නිර්මාණයට ඔබේ මනාපය මේ එළමෙන විරාමයේදී ඔබට ලබා දිය හැකි ලඟට මිහිරිතම තනග වටේ ගායනවරය තුලින් සේමිනී ඉදමල්ගොඩ ප්‍රමුඛ මායන් ස්කන්ඩයම මෙගා ස්ටාර්ස් බාසුපිරි තරු සංග්‍රාමය මායන් ශ්‍රාවන්ස් මහා තරු සංග්‍රාමය ඔන්න ආරම්භ වුණා ඉතින් පළවෙනි තරගකාරී වටේ නර්තනවරය වටේ බොහොම විශිෂ්ට ඉදිරිපත් කිරීම දෙකක් අපි රස වින්ද නේද ඉතින් කැමති මොන කණ්ඩායමටද ඔන්න කැමති කණ්ඩායම වෙනුවෙන් SMS මනාපයන් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්නට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්නට අපේ සියලුම දුරකථන මාර්ග මෙතන පුරාම විවෘත වෙනවා කොහොමද ඡන්දය ප්‍රකාශ කරන්න ඕනේ දැන් කියන්න ඕනේ දන්නව නේද මායන්ස් කණ්ඩායමේ තරඟවාදීනේ අංක 1 ඒ නිසා SMS ස්තනක් අංක 1 යොදා 7766 හැකිතාක SMS මනාපයන් යොමු කිරීමට ඔබට හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි රාවන්ස් කණ්ඩායම වෙනුවෙන් රාවන්ස් කණ්ඩායමේ අංකය කීයද 2 ඒ නිසා SMS හිස්තැනක් අංක 2 යොදා 7766 හැකිතාක් ප්‍රමාණයෙන් SMS මනාපයන් යොමු කිරීමට ඔබට හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි ඕනම ජංගම වස්තාවර දුරකථනයකින් 7766 කෝල් එකක් ගන්න ඔබ කැමැතිම සුපිරිතරු කණ්ඩායම මායන්ස් නම් අංක 1 රාවන්ස් නම් අංක 2 යොදලා හැකිතාක් ප්‍රමාණයෙන් SMS මනාපයන් යොමු කිරීමට හැකියාවක් තියෙනවා වගේම www.hirutv.lk www.hirumegastars.lk hirumegastars facebook පිටුවට පිවිසලත් ඔබ කැමති සුපිරිතර කණ්ඩායම වෙනුවෙන් SMS මනාපයන් යොදන්න සියලු දුරකථන මාර්ග විවෘතලා තියෙන්නේ මේ විරාමයේදී අපි සෝදානම් කරලා තියෙනවා වටිනා නවීන පන්නේ සිංගල් ජියෝ ශීතකරණයක් ඔබ අතට පත් කරන්නට ඉතින් අපි දන්නවා මායන්ස් කණ්ඩායම නර්තනවරය වෙනුවෙන් ගෞරවනීය විනිසුරු මණ්ඩලයේ ලකුණු 90 ලකුණු 35ක් ලබා ගත්තා ඒ වගේම රාවන්ස් කණ්ඩායම ලකුණු 45ක් ලබා ගත්තා ලකුණු 10ක් ඉදිරියෙන් ඉන්නේ කවුද රාවන්ස් කණ්ඩායම ඉතින් ඔබ කැමැතිම සුපිරිතර කණ්ඩායම වෙනුවෙන් SMS මනාපයන් යොදන්න මේ විරාමයේදී අපි තිරණය කරන සුවිශේෂී මෙගා ස්ටාර්ස් තිරණය වෙනුවෙන් සටන් කරන්න ඔබ අතට පත් කරගන්න උත්සාහ කරන්න කියන ගමන් සූදානම් වෙනවා එහෙමනම් අපි ඊළඟට බලන්නේ මොකක්ද ගායනවරය නේද ගායනවරයේ වෙනුවෙන් ඉදිරිපත් කිරීමක් බලන්න සූදානමින් ඉන්නවා මායන්ස් කණ්ඩායම ඔබේ මනාපය දැන් කොල කළ හැක vote now Right. Love you, Vinisha!
දරු සංග්‍රාමය දනන් නින්දෙන් අවදි කරවන ගීතයක් හෝ කවියක් වන්නට ඇතනම් ඒ කතරම් අර්ථවත්ද එයයි කලාත්මක නිර්මාණශීලී ප්‍රකාශනයක ඇති වැදගත්කම මීළඟට මිහිරිතම තරඟ වටය තුලින් ප්‍රථමයෙන් ඉදිරිපත් කිරීම කරන්නේ සේමිනී ඉදමල්ගොඩ ප්‍රමුඛ මායන් ස්කන්ධයම Thank you.
स्वरे महेशाक्य ध्वनिय अपिट असन्नत लबेन ए शास्त्रीय संगीते हिमनतम रागधारी संगीतेन मतुआ ए म्यूरु गीयक विक्टर रत्नायक यंगे म्यूरु गीतक अद में वेदिकाव मत गायन वरेतुलें विराज इतामत मधुरव गायना कला ए वगे मापगे विश्व मंडलें අපි දැනගන්නට පුළුවන් ඔවුන් කොහොමද මේ ගීතේ රස විඳි කියලා. ඔව් අපගේ ප්‍රවීණ රංගදර රවීන්ද්‍ර රන්දෙනිය මහතා විරාජ් ගායනවරේ සඳහා ඔබ අයිති කරගෙන තියෙන මහා බරපතල වගකීමක් කියලා මට හැඟෙනවා. නවපරපුරේ ඔබ වික්ටරත් නායකයන් මීට අවුරුදු 30 40කට කලින් ගැයූ ගීතයක් තෝරා ගන්න ඔබේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඉතින් වික්ටර්ට ඔහුගේ මේ 75 වන උපන්දිනය වෙනුවෙන් මං හිතන්නේ කමල් අපි ඔක්කොම මේ මොහොතේ ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ නිරෝගී සුව පතනවා ඒ ගීතේ වටිනාකමට හානියක් ඔබ සිදු ඔබෙන් සිදුුනේ නැහැ ඒ ගීතය දරාගෙන ගැයීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි විශේෂයෙන්ම එහි ස්වර ගායනා තියෙනවා ඒ වගේම පද ගායනා තියෙනවා तबला में क्या ने तारा तरंगा नुवा गाय ना करन ये वगे में एकम श्रुतियक एकम स्वरय खंदवागन ये उबे स्वशनीय ये तरण दीर्घो पावत्तागन यानि विक्रत नायक यंग अपो मतक अपट मतक कर्मी नुबे गीते गाय ना कला सेमिनी उबे उबे के मेहवी में तुले मंगहितान ने सकस्कर गत पशुमत में गीते ट एकतुना मामा ये गीते रसविंदा स्तुती මට වචනයක් කියන්න තියෙන සෑ ඇත්තරම කිව්වත් වගේම ඉතින් ලොකු වගකීමක් මම බාරගත්තේ බය හිතුණා නමුත් මම මේ දේ කොහොම හරි කරනවා කියලා හිතලා තමයි මේ දේ මම තෝරගත්තේ ඉතින් බොහොම ස්තුතියි සර්ගේ කමෙන්ට් එකට එක්කම මං හිතන්නේ අපිට පුළුවන් ලකුණු ලබා ගන්න ලකුණු නැවැයි
බලමුවා වසන්තිට කොහොමද දැනුනේ කියලා. ඒ ගායනයේදී ඇත්තටම මමත් බොහොම දැහැන්ගත වෙලා ඒ ගීතයට සවන් දුන්නා. ඒ තරමටම ඔබ ඉතාම ලස්සනට ගීතේ ගායනා කළා. සහ මේ ඊට සම්බන්ධ වුණු අනිකුත් සියලු දෙනාම මහන්සි වෙලා ඒ ගීතයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න නැටුම් වලින්ද ඒ ගොඩාක් උත්සාහ අරගෙන තියෙනවා. ඉතින් මං සුවපතනවා ඔයගලන්ට. ලබා දෙන්න වෙලක්. श्री लांकिक गीत शेस्त्री पताक योदे को बंधु विक्टर रत्नायक आचार्य विक्टर रत्नायक अंगे मे गीत उब थोरा गनी महा मंगित विक्टर रत्नायक मे गीत इता भयानक गीत मंगेम क्या इता मसी गीत ओणम गायक तोरगा तुत् एक वगे गीत गायना कर ලොකු අභියෝගයක් බවට පත් වෙනවා. නමුත් මං හිතනවා ඔබ ඒ අභියෝගය බාරගත්ත හරිම කියන්නේ මට කරන්න පුළුවන් කියලා හිතලා. ඔබ ඒ ගීතය හොඳින් ගායනා කරා කියලාත් මම විශ්වාස කරනවා. ඒ ගීතේට අසාධාරණයක් ඔබ කරේ නැහැ විරාජ්. දෙන්න ඔබලා. ලකුණු 9. පිළහරි. රාගයයි විරාගයයි දෙකම තිබුණා. එතකොට ඇත්තට මම මේ සංගීතයේ රාග ගැන මම ඒ තරම් දන්නේ නැහැ වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න. නමුත් අද දිනේ විරාජ් ඔබේ ගීතයේ ඇසීම තුලින් මම දෙයක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම මට හිතුණා මේ රාග ආශ්‍රිතව කෙරෙන සංගීත ගීත ඇසීම කොතරම් ජීවිතයට ආසාව කීරද එකතු කරනවාද කියන එක. ඒ කියන්නේ ඔබේ ඒ රත්නාකේ මියුරු ගීතය අසද්දි මට හිතුනේ ඒ කියන්නේ අපි මේ මියුරු කමට කොයිතරම් ලොල්ද කියන එක. ඒක මං හිතනවා ඒක වෙන්න ඇති අදටත් අපිට මේ ගීත ඒ විදිහටම මතකේ තියෙන්නේ. මොකද අපි ඒකට එදා ඒක ඒ තරමට අල්ලගෙන තියෙනවා. ඉතින් එවැනි දවස මට ඔබ මුණ ගැසෙන මට හිතනවා ඔබ ඒ ස්ටෑන්ඩඩ්ස් වලින් ඉහළට ඇවිත් තියෙනවා කියන එක. ලකුණු 9. මා හිතනවා හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. ඇත්තම නර්තන වර්ගයටත් වඩා හොඳ ලකුණු සංඛ්‍යාවක් කියන්න පුළුවන්. මේ ළඟට මිහිරෙන් මිහිරට තරඟ වදින්නේ සුරජ් මාපා ප්‍රමුඛ රාවන් ස්කන්ඩයම. Megastars, maha supiri taru sanggramaya. පෙරලිකාර හිරුගේ රියැලිටි කරන පෙරලිය හිරු මෙගාස්ටාර් සමගින් උන නැවතවතාවක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඉතින් මේ වෙනකොට අපි දන්නව නේද මායන්ස් රාවන්ස් මහා තරු සංග්‍රාමයේ තුල නර්තනවරයා අවසන් වුණා. ඒ වගේම තමයි ගායනවරයා වෙනුවෙන් ඉදිරිපත් කිරීමත් අපි රස වින්ද මායන්ස් කණ්ඩායමේ ඒ වෙනුවෙන් ලකුණු කීයක් ලැබුණද මතකද? ගෞරවනීය විනිසුරු මණ්ඩලයේ ලකුණු 90 ලකුණු 35ක් ලබා ගත්ත මායන්ස් කණ්ඩායම අපි බලමු සුරජ් මාපාගේ නායකත්වයෙන් යුතු මේ සුපිරි තරු කණ්ඩායම කොහොමද චැලෙන්ජ් එකක් අභියෝගයක් දෙන්නේ කියලා මේ ලකුණු සංඛ්‍යාවට. එහෙමනම් අපි ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කළා නර්තනවරයා අවසානයේදී ඔබ කැමති සුපිරි තරු කණ්ඩායම වෙනුවෙන් වැඩියෙන් SMS මනාපයන් යොමු කරන්න කියලා. ඉතින් අපි ප්‍රථම විරාමයේදී ඔබ වෙනුවෙන් ලබා දුන්නේ වටිනා නවීන පන්නේ සිංගර් ජියෝ ශීතකරණයක්. කාටද ලැබුණේ? අපි දන්නවා කාටද ලැබුණේ කියලා. තිවංක මෙන්ඩිස් ඔයාට යොන්න ලක්ෂ සංඛ්‍යාත මනාපදරින් අද දවසේදී ප්‍රථම වාසනාවන්තයා ප්‍රථම ජයග්‍රහකයා බවට පත් වෙන්නේ තිවංක. ඔයා කළුතර ඉඳලා තමයි අපිව නරඹමින් සිටියේ. තිවංක ඉන්නව නේද දුරකතනේ? ආයිබන්. ඔව් ඉන්නවා. ආයිබන්. මොකද හිතන්නේ? දුකයිද සතුටුයිද කඳුළු වෙනවද මොකද? ගොඩක් සතුටුයි. සතුටු කඳුළු.
මොකද හිතන්නේ අපේ මේ සුපිරි රියැලිටි අධ්‍යක්ෂක මුතුල මේ සුපිරි තරු කණ්ඩායම් පහක් තරඟ වදිනවා. තව ටික දවසයි තියෙන්නේ අවසන් මහා තරඟයේ. ඔයා කැමැතිම තරු කණ්ඩායම කවුද? මම කැමැතිම කණ්ඩායම තමයි ෂාක්කියන්ස් කණ්ඩායම. ෂාක්කියන්ස්? ඔව්. ඒ ෂාක්කියන්ස් කණ්ඩායම දෙච්චර කැමැති? ඒකේ ගොඩක් ටැලන්ටඩ් කට්ටිය ඉන්නවා. ඒකයි අක්කේ. එහෙනම් මල්ලි කියන්නක කවුද එකතු වෙලා ඉන්නේ ඔයත් එක්ක මේ සුපර් රියැලිටි අධ්‍යක්ෂකව නරඹන්නවා මොනවද කරන්නේ? ගෙදර හැමෝම ඉන්නවා මාත් එක්ක මේ වෙලාවේ. මොකද දැන් කට්ටිය කියන්නේ සතුටුයිද? දැන් කාටද දෙන්නේ? අම්මට දෙනවද ශීතකරණය පාවිච්චි කරන්න කියලා? ඔව්. දැන් මොකද හිතන්නේ මේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නවකරණයෙන් යුතු අලුත් සංකල්පයක් හිරු ටීවී ප්‍රථම රියැලිටි සම්ප්‍රාප්තිය මේ විදිහට අපි ආදරය කරන සුපිරි තරු තරඟ වදිනවා. කවුරු ජයග්‍රහණය කරයි කියලාද හිතන්නේ? ෂාක්කියන්ස් ජයග්‍රහණය කරයිද? ෂාක්කියන්ස් තමයි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ. අපි බලමු නේද? ඒ නිසා දිගින් දිගටම එකතු වෙලා ඉන්න. ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. ඉතින් තවත් සුවිශේෂී මෙගාස්ටාර් සිලිනයන් දෙකක් තියෙනවා. දෙවන විරාමය කියලා කියන්නේ ගායනවරයා අවසානයේදී එළමෙල විරාමයේදී චංගමුදුර කතනේ අතේ තියාගන්න ආයිඩියල් මෝටර්ස් විතින් පෙදෙන 235,000 වටිනා ස්කූටරේ හිමිකරුවා හෝ හිමිකාරණේ බවට පත් වෙන කැමති නේද? එhmenam ගායනවරයා රස විඳින්නත් ඕනේ. ඒ වගේම තමයි අපේ නර්තනවරයා අවසානයේදී අපේ ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපයෙන් කවුද ජයග්‍රහණය කරන්නේ? ප්‍රසාද ලකුණක් හිමි වෙන්නේ කාටද? ඔව්, ප්‍රසාද ලකුණ හිමි වෙන්නේ සුරාජ් මාපාගේ නායකත්වයෙන් යුතු රාවන්ස් කණ්ඩායම තමයි. වැඩියෙන්ම ප්‍රේක්ෂකයන්ගේ මනාපය සිද්ගත් කණ්ඩායම බවට පත් වෙන්නේ නර්තනවරයා ඉදිරිපත් කිරීම වෙනුවෙන්. ඒ වගේම තමයි ඔබටත් අවස්ථාව තියෙනවා ගායනවරයා අවසාන වෙනවත් එක්කම ඔබ කැමතිම සුපිරිතරු කණ්ඩායම් වෙනුවෙන් ප්‍රසාද ලකුණක් එකතු කරන්න. එමනම් පසුගිය සතියේදීත් ඔබ දන්නවා සුවිශේෂී මෙගාස්ටාර් සිරිනයන් අපි තිරින කර අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට හැකියාවක් ලැබුණා. වාසනාවන්තයින් තිදෙනෙකුට හැකියාවක් ලැබුණා. හිරු ටීවී මැදිරියට ඇවිල්ලා ඔබ කැමතිම සුපිරිතරු කණ්ඩායම් අතින් තරු අතින් ඒ ත්‍යාගයන් ලබා ගන්න. ඉතින් මේ සතුටුදායක අවස්ථාව බලන්න ඕනේද? එහෙමනම් බලමුනේ. හිරු මෙගා ස්ටාර්ස් නරඹා කේටි විරාමයක් තුල සුවිශේෂී තෑගි දිනාගත් පසුගිය සතියේ ජයග්‍රාහකයෝ. ප්‍රථම විරාමයේදී වටිනා නවීන පන්නේ අඟල් 32 සිඟ විස්ටා වර්ණ රූපවාහිනී යන්ත්‍රය දිනාගත්තේ පොළොන්නරුවේ GA රවින්ද. දෙවන විරාමයේදී සිඟ ස්වයංක්‍රීය රෙදිසෝදන යන්ත්‍රයක් දිනාගත්තේ කුරුවිට මල්ලිකා කුලරත්න. දෙවන විරාමයේදී අති නවීන පන්නේ රුපියල් 35,000කට අධික වටිනාකමකින් යුත් Huawei GR5 2017 ජංගම දුරකථනයක් දිනාගත්තේ මාවනැල්ලේ ගංගා නීලනයනි. සෑම සෙනසුරාදාමකම රාත්‍රී 8:30ට හිරු මෙගා ස්ටාර්ස් බලන්න. කෝටි ගණන් තෑගි සතිපතා දිනා ගන්න. ඉතින් ඔවුන් සතුටුනා වගේ මේ සතුටුදායක අවස්ථාව ඔබටත් ළඟා කරගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් ගායනවරයේ වෙනුවෙන් ඉදිරිපත් කිරීම අපි රාවන්ස් කණ්ඩායමේ රසවිඳින කැමති නේද? ඒ නිසා වැඩි කාල වේලාවක් ගන්න නැතුව අපි යමු මෙගා ස්ටාර්ස් වේදිකාවට. හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමය. හැමෝටම එක එක හැකියාවන් තියෙනවා. මුතු කියන්නේ ඔල්රවුන්ඩර් කියන එක. කියන්නේ ඩාන්ස් ඉන්නත් පුළුවන්, සිංගින්ත් පුළුවන්, ඇක්ටින්ත් පුළුවන්. රමේෂ් කියන්නේ වැඩිපුරම බර සිංගින් වලට. ඉතින් රමේෂ් ප්‍රොෆෙෂනල් සිංගර් කෙනෙක්. මම හැම වෙලේම හිතන්නේ මං ගැන මම්මදි කියන එක විතරයි. Yeah.
තුමන් වගේ යාවිවි තනියේ තුරුල්ලි මුමුණා සුපෙංගි රැසිතලේ නංවිවි තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි
Dragons. Sondaru Ratrika Gavanu Saumya Ki Yugmekin Adu Ravans Kandayama Me Gayana Varayathula Tamange Hakiyawan Pradarshane Karamin Obe Sit Satan Vinawa Kiyama Vishwas Karana Balmu Api Kohomada Ape Vinish Mandalaya Dakke El Dilhani Ekala Gayanayak Thibuna Yugala Gayanayak Thibuna Ekata नर्तने हुदिन बाधा नोवेन आकारें मिश्र करगेन तिबुना मरिद्र ओयदेनलागे साहस संबंधे अवसान यात एक अतीत हरि हंगीम बारव होंद जोडुवक विदियट हुदिन एहे मिश्र उडा कियन एक मट हितनवा होंदते हिति ओबे लखुनुत लबादे गायन शैली विनाशदेन दक्षक गायने गीते अभी हिताम लसन दकिन मुतुगे प्रवेश आरंभ कला बहुत दूर पावत्न गया कहुमुना तो दिन आगे युगल गायन पत्क्रीम रमेश उबगाव ममे गीत गायना करा मिल्टन मालवरच महात्म्या संगीत रूकांत ओ इत अत्र मट हित नया गुडा दुरट रूकांत गायना करना वगैता मम देखे गायना करना ये शैली औषधि मिथन अत्र मे नर्तने तुल मम देख ओब विंदी नवा नर्तने थिंक एक गुड़ा हरी लसन नायक निब विंदी मिन्म तम ये नर्तने यदेन्े खंडाय मेदीट मगिता नबलाग तुल मम दाखिन रावण सा तुल के ना लुकु खंडाय हंगी मक एक गुड़ा कदगत मट दुने रमेश कलिंग करपु गायने दी अनितागे ये गायने दीपु रांगने इतकोट मट हितुने मम गायने दी है बलनोद रंगपेम दी है बलनोद मे दिखे मुकदम बलानी एवगे हरी लसन बैलेंस कर लिब पालवेनी देवनी के दीत प्रविष्ट इतम होंदाय मट देवन पुडक इतर मेद हरिय दी पुडक मुतूट चुटक बैलेंस मदना अद मट नीतना नमुत इदिपत क्रीम मे रावण कंडाय सबीता क्यू वगे मट दैन इतम इद्री ना किलाल उद इदिपत क्रीम करण उगलांट जय पातन गायन वरयात महितमीन तमंगी गायन हसुगर गंडी तम तरकारी अभिधयानी स्वयं तरंग वटेल प्रथम पत्मको प्रमुख मायन कंडायम मेगा स्टार्स सुपीरियर
තරු සංග්‍රාමය. ඔව් මේ සුන්දර රාත්‍රිය අපි දන්නවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් තව තවත් හිරුත් එක්ක ලං වෙනවා කියලා හිරුට තව තවත් ආදරය කරනවා කියලා. එහෙමනම් මේ විරාමයත් විරාමයක් නොවන විරාමයක් ඔබව සුවිශේෂී ජයග්‍රහකක බවට පත් කරන්න අපි සූදානම්. මේ විරාමයේදී ඔබට මොනවද ලැබෙන්නේ? රුපියල් 235000ක් වටිනා ස්කූටරයක් ඔබ අතට පත් කරගන්නට කැමති නේද? එහෙමනම් මොකද කරන්න ඕනේ? මයන්ස් කණ්ඩායම වෙනුවෙන්, රාවන්ස් කණ්ඩායම වෙනුවෙන් ඔබට හැකි උපරිමයෙන් SMS මනාපයන් යොදමින් ඔබ කැමැතිම ගායනවර ඉදිරිපත් කරපු කණ්ඩායම ජයග්‍රහණය කරන්න ඕන මේ විරාමයේදී ඔබට හැකියාවක් තියෙනවා. ඔබ මොකද කරන්න ඕනේ? HMS ස්තනක් මයන්ස් කණ්ඩායමේ අංක 1. ඒ නිසා HMS ස්තනක් අංක 1 හැකි තාක් ප්‍රමාණයෙන් SMS මනාපයන් යොමු කිරීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි රාවන්ස් කණ්ඩායම වෙනුවෙන් HMS හිස්තනක් අංක 2 යොදා 7766 හැකිතාක් ප්‍රමාණයෙන් SMS මනාපයන් යොමු කිරීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් ගන්න කෝල් එකක් 7766 වලට කෝල් එකක් අරගෙන ඔබ කැමතිම සුබිරිතරු කණ්ඩායමේ අංකය මයන්ස් නම් 1, රාවන්ස් නම් අංක 2 යනාදී වශයෙන් යොදලා SMS මනාපයන ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් තියෙනවා. වගේම www.hirutv.lk www.hirumegastars.lk hirumegastars Facebook පිටුවේ විවිසලා ඔබ කැමතිම තරු කණ්ඩායම වෙනුවෙන් SMS මනාපයන දන්නට සියලුම දුරකථන මාර්ග විවෘතලා තියෙන ඔන්න බොහොම සුළු කාලයක් ඇතුළත 235000ක් වටිනා Ideal Motors within පිදෙන තිරින කරන 235000ක් වටිනා ස්කූටරේ හිමිකාරයා හෝ හිමිකාරණිය බවට පත් වෙනට තව තියෙන බොහොම සුළු කාලයක්. ඒ නිසා ඉක්මන් කරන්න ජංගම දුරකථනය අතට ගන්න. ඔබ කැමතිම කණ්ඩායම මයන්ස් නම් අංක 1කින් තරඟ වදින්නේ, රාවන්ස් නම් අංක 2කින් තරඟ වදින්නේ ඔබට හැකි උපරිමයේ නෝන් වෙනුවෙන් ඔබේ වගකීම් ඉෂ්ට කරන්න. දැන් එළඹලා තියෙන්නේ කාගේ වාරයද? දැන් එළඹලා තියෙන්නේ ඔබේ වාරයයි. ඔබේ මනාපය දැන් කොල කළ හැක. Vote now. ආගේ ආදරණීය රස්ක රස්ක මාත ගොඩක් ආදරේ කියලා. Hero Mega Stars Mahasupiri Taru Sangramaya Pramitiyan saha jatyantara reality karane mudraven mudra gatavu Hero Mega Stars reality karaliye chaturya abhinen digaharawanatai me sudanam ස්වයංවර තරඟ වටේ ප්‍රථම ඉදිරිපත් කිරීම කරන්නේ සෙමිනී ඉද්දමල්කොඩ ප්‍රමුඛ මයන්ස් කණ්ඩායම. ස්වයංවරය මගේ ෆෝන් එක තමයි ඊළඟට එපා හරිද? මේක මගේ ඔක්කොම. හා. ඒක නෙවෙයි යෝක. අද උදේත් මම ඔකට සල්ලි දාගෙන ආවේ. දෙන්නයි කිව්වේ. සල්ලි? සල්ලි ඔක්කොම දාන්න ඕන තමයි අප්පා ෆෝන් වලට. ඈ? මගේ දත ගලවන්න පොයින්ට් එක තමයි දාගන්න ඕනේ. මට ෆෝන් එක ඕනේ. මට ෆෝන් එක තමයි ඔක්කොම ඕන. ෆෝන් එක. Call kinneki nuwa palan. Hello hello namo mo. Call kinneki nuwa palan. Bambi rekula. Oh, ada oganta mama. Alu program ka karana yanne. Right, ogula dana. When da metana ina ada sudu aya ada ne. Ada ina mang vitaramai. Mantana mage adrani. Raska raska mata guda kadre kela. Hari, okay. Mama islam. Ah? ඔwidehat මොකද්ද උනේ? එහෙම ඒව බෑ.
එහෙම එව බෑ මේක ප්‍රෝග්‍රෑම් එකක් මල්ලි ඕනෙත් කතා කියන්න එපා මල්ලි මං ඉස්සලම අද මන් දැන් හොඳටම දාන මගේ ආමි මේ ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඉන්න හයි ආමි मेचर का मे सीन हिटी दोस्तर मम दमा हरी मतदा हिटी मन दोस्तर की පස්සේ දාන්නේ සීන් එක වල්ලේ ඔබට තේරෙයි තව ටික දවසක් යද්දි මේ සීන් එක කවුරුත් ඉන්න බෑ මෙතන කාටවත් දොස්තරලාට ඉන්න බෑ සීන් එක හරි ඔහොම සීන් එක යකෝ බැලින්නම් මුන්ට පිස්සු නැහැ නෙවෙයි ඈ දැන් මම නෑ එ එ පොඩ 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 ඔය ඇඟි මුත්තන් කරන්න එන්නපා අයියෝ මේ මේ මාව බය කරන්න එන්නපා අ පුතා मम्मी संगीत सरी කියන කොට දායන්න ගිලුණා ඈ එළියට ගන්න බෑ හරි පොඩකන මේ විරේක තිනවා මේ ටික බොන්න බිව්වම හරියයි බිව්වම හරි නේග බිව්වම මට දාගන්න පුළුවන් වෙයිද ඔව් ඔව් ඒ වැඩේ කරගන්න පුළුවන් ඒ වැඩේ කරාගත්තට පස්සේ ඔයාට පුළුවන් ගිහිල්ලා දායන්න ගන්න සාදි සීසෙ බුදු අම්මා මේ 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 මොකටද මේ ඇතුළට ආවේ කරුණාකරලා යන්න මේ බින්ගවල් නෙවෙයි ගුහාවල් නෙවෙයි ඇතුළට එන්න සීසෙ සීසෙ කොහේ සීසෙ බටනරුවම්ම කෙනෙක් අනේ මේ මේ අනේ අම්මේ කරුණාකරලා මෙහෙ සීස කරන්නේ අම්මා ඒකට මහ ස්පිරිතාලෙට යන්න මහ ස්පිරිතාලෙට මේ මම හොයන්නේ ජූනියර් සීසව කොහොමගේ මේ සීස 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 ජූනියර් සීස ඈ උත්සාහ කරෙත් නැත වගේ අර කමන කමන කමන්නේ කමන්නේ ජූනියර් සීස කොහින්ද ආවේ රෝමින්නන්ද මං ආවේ ඊජිප්තුවේ ඉඳගෙන ඊජිප්තුවේ ඉඳගෙන අයියෝ පේන්නේ නැත්ද නෑ මට පේනවා මම තමයි ක්ලියෝපැට්‍රා අම්මා මම බලාගෙන හිටියේ කවුද කියලා මන්නේ තේලාට පිස්සන්ට බෙහෙත් දෙන දොස්තර දෙන්න මෙහාට ඔක දෙන්නයි කිව්වේ ඔක මෙහාට නෑ 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 මේ පිස්සා ඉන්න ඕනේ පිස්සා විදියට යනවා එතුලට තවත් පිස්සෙක් මම නෙමෙයි පිස්සා තමුසේ පිස්සා මම මෙතන ඩොක්ටර් දෙනවා මෙන්න මෙහාට මොනවක් කරන්න හදනවද කියලා මට නම් තේරෙන්නේ නෑ මේක අනේ 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 එහෙම උනේ කොහමද එතුලට අනේ මං පිස්සෙක් නෙවෙයිද මං පිස්සෙක් නෙවෙයි මං මං පිස්සු වැඩ කරලා නැහැ කරුණා කළා ආයි මං පිස්සු වැඩ කරලා නැහැ ආයි මං මං පිස්සු වැඩ කරලා නැහැ මොනවද හොයන්නේ පිස්සු ඔයි තමුද පිස්සු මම මේ සීසව හොයනවා සීස බින්කු දෙද්ද හරි 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 දැන් සීස ඔය කියන්නක මොකටද ඔය හොයන්නේ කියලා සීසව හොයන්නේ සීසව කිව්ලන්ට දාන්න කිඹුලන්ට කණ්ඩ දාන්න කොයි වෙලේ බැරිද හරි දැන් ඔයා මොනවද කෑවේ මට කියන්න මේ මම සීසව කිඹුලන්ට දානවා කිඹුලන්ට දාලා හවසට
एक मम किमुला में करना वाइस गर्ल चॉकलेट नहीं थे चॉकलेट नहीं है भाई मंगा वो टॉफी थी ना वाह मैं टॉफी है मैं पान ने अरे हरी मैं पान खेल देंट खांडो को इज पास से इतने मंग है टके ना लेते ना को दें यान होंद पुता वागे यान ए एंटी अरे अरे मुना दुनिया अभी टने अभी टने अभी टने मैं मंग ये ले पान दुन्ने पुता ता तो ने तो पान आ खान ඊට විස්සු බං ඇන්ඩිට විස්සු තමයි කියලා පාන් දෙනවා මට තේරෙන්නේ මේ මොනවද මේගොල්ලෝ කියන්නේ කියලා හරි හරි අපි ඔක්කොම අමතක කළා දාමු දැන් ඔය ළමයි දන්නවද අපේ මේ වාට්ටුව ඇතුලේ ඉන්නවා වීරයෙක් කවුද දන්නේ කවුද දන්නේ අපි දන්නේ කවුද දන්නේ මම හරි අපේ ලෙඩේ ගියා අද නාණ්ඩ ලිඳට ලින්දට වැටුණා එයාව ගිලුණා ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවද අපේ මේ වාට්ටුවේ ඉන්න රෝගියෙක් ඇත්තටම මට හරිම කනගාටුයි මේගොල්ලන්ට පිස්සෝ කියලා කියන්න එයාව බේරගෙන තිබුණා ඔව් ඉතින් මට හරිම කනගාටුයි කියන්න ඒත් එයාට ජීවත් වෙන්න ඒ වාසනාව තිබුණෙම නැහැ එයා මැරුණා කමන්නේ කරන්න දෙයක් නැහැ ඒක ඕකේ මම ඕගොල්ලන්ට දැන් අඳුල්ලා දෙන්නම් කවුද කියලා මේ ඉන්නේ වීරයා मैरून एक आगे आवास नाम आप टेक कर मगे पुता दुख ने पा यो मने में आई उन्हें එහෙනම් මං කියනකම් ආහහා යා වැටුණා ලින්දට මං ගියා උඩට ගෙනව යාගේ ඇඟ පුරාම වතුර ඉතින් වතුර නිසා මං ගියාම ගැට ගාලා රෙදි වැලක එල්ලුවා මරුණේ නෑනේ දෙවියනේ එතකොට තමුසේද ඒ මිනිස්සයව බෙල්ලේ වැල දැම්මේ දැන් දෙහිඹුන වෙලාවේ දෙහිඹුන හැමෝම වාක්වලට යන්න उनके तो पीस मुंटे तो पीस इतनी मे नाचिक शुभवादी देवा की व्यक्ति एक अक्तमाय महिदल ने अभी दैक मे वाट यूनिसेक्स वाट वक्तम मिस्टर वाट वक् मैं दाम दिशा को अभी बल रवींद्र दास मैं कंडायम दें अद उदय सहन दक्षता पेन कंडायम इवागेम उन्न बहुम सामूहिकसरादी पत्लाम विवृतवकन हंग हंग कथाकोण्य उबे प्रमितियट उब लंगुने वत्ने उबेम प्रमितियट मे पिटपत दुर्वलाय मे पिटपत दुर्वलाय के मम कियान्ने एक तेनकवा प्रहसने स्मतूर्ण्य प्रहसने मतुन तेन एक खरी मंद जूलियस सीसर की गहन आम अम्म के मेव सीसर कर रही वील्लती अरे मंगिता अलुते अहून दिब्बसा नति तर पिस्संकोट मे नैवासी के दिन मे विकृति स्वभाव अभी भूकुट वेदिका भी सुलभ दकीन ये वगे मेहमदेन ये वेदिकावक पिस्संकोट निरूपणी करवस्था मे मेवा संबंध इतम हिना धन कथातीन अभी मेकतूल दैके आगे එක එක හැසිරීම නටාවල එහා මෙහා යාම් කෑ ගැහීම් මේ වගේ දේවල් ලැබෙන්න ඒක ඊටාම මංසන පැහැදිලිවම සඳහන් කළ යුතුයි මේ ඔබේ ප්‍රමිතියක් නෙමෙයි මේ මෙගාස්ටා ප්‍රමිතියක් නෙමෙයි මම මෙසේ කියන්නේ ඔබලාගේ වටිනාකම මම තේරුම් ගන්න නිසා සෙමිනි ඔබ මේ කණ්ඩායමේ නායිකාව හැටියට ඒ ඊටාමත් බරපතල දෙයක් ඔබ මෙගාස්ටා වේදිකාවේ ප්‍රමිතියටත් නොමැති අංගයක් අද ඉදිරිපත් කිරීම පිළිබඳ ඔබ දක්වන්නේ මේ මේට හේතුව ඔබ ඒත් එකඟ වෙනවද ඔබට ඒත් කියන්න පුළුවන් දේ මොකක්ද
ඔව් ඇත්තටම මම මේ රවිස කියපු ඒ කාරණාවට මම එකග වෙනවා පිටපතක් හොඳ ස්ට්‍රොง පිට මේ ස්ක්‍රිප්ට් එකක් ලැබෙන්න ඕනේ ඉතින් ඒ දුර්වලතාත් ගොඩක් තිබුණා මම හිතන්නේ ඒ සියලු දේත් එක්ක තමයි අද මේ අවසනාව තත්ත්වය අපිට උදා වුනේ අපි උත්සාහ කරනවා ඊළඟ වටේදී එහෙම නොවී ඉන්න ඔව් දැන් තව එකක් තියෙනවා ඒ අදහස් ප්‍රකාශන सूर्य अत्र भावक आदास प्रकाश कला सबीता संकल्पय पदनम एक शक्ति मन ऊन हम गहे मूल दिर लगे आवागे कड़ागन बैठे मगे लुक विश्वास ना उगुलो इताम दक्ष मंगिताम आदरे करन इताम अपने लंका विन इताम हों पिरीसा ती उगुलांटे इता हों करान पुल अंकेला මම විශ්වාස කරනවා ශ්‍රී ලාංකික ජනතාව විශ්වාස කරනවා. ඉතින් මං හිතන්නේ සංකල්පය තුළ තිබිච්ච දුර්වලතාවය නිසා ඇත්තම ඕගොල්ලෝ හැමෝම මේ දක්ෂ අපේ මේ දක්ෂ පිරිසට කරන්න දෙයක් නැති වුණා ඇත්තටම. අනිවාර්යයෙන්ම ඊළඟ තරග වටේදී ඉතාමත් හොඳ පිටපතක් එක්ක ඉතාමත් හොඳ සංකල්පයක් එක්ක අපි හිරුමිගා ස්ටාර්ස් වේදිකාවේ එළිය කරනවා. වසන්ති ඔබ අමල් මම දන්න තරමට නදීෂා හැම හොඳ රංගනයට දක්ෂ කෙනෙක්. මේ අර කලින් කිව්වාගේ හොඳ තිර කතාවක් නැති කමින් මේ හොඳට රඟපාන්න පුළුවන් මේ කණ්ඩායමට අවස්ථාවක් තිබෙන්නේ නැහැ. දැනුත් මමත් ඕගලන්ට මේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ හරි නිහතමානීව ඒක හදාගන්න ඔයගොල්ලෝ මේක පිළිගත්තා කියලා. සුබපතනවා මම. දිල්හානි. මං හිතනවා මං මේ කිසි දෙයක් අහන්න නැතුව ලියලා තිබ්බ දේ කියන එක හොඳයි කියලා. पीटपात मेही सिटन शिल्पींगे दक्षतावेट सह मट्टमट किसीसेत्म उचित नैत मेकतम मम लियल लखन लग सबीता वसंत लखन उपगेम स्वयं विवेचने मम वैपुर लखन दील मेघा लखन तारीव जायग्रहणे मावते नाम अत्यम न थमंतुल विश्वास वगेम थमन सूदान मक्ति नोने की अदास अद मे स्वयं वटेतुल ඉදිරිපත් කරන පළවෙන ඉදිරිපත් කිරීම තුළින් අපිට ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා. නිර්මාණාත්මක අභියෝග එල්ල වෙන මේ රැයි ස්වයංවර තරඟ වටේ තුළින් මීළඟ ඉදිරිපත් කිරීම කරන්නේ සුරජ් මාපා ප්‍රමුඛ රාවන් ස්කන්ඩයම. මම මේ ලේස් එක ගන්න පරක්කුයි මේක ගිහිල්ලානේ
හරියට ජනාධිපති කාර්යාලයට සංදේශයක් බාර දෙන්න යනවා කියලා. මේ නාකි මිනිස්සුන්ට කකට කරුලේ මේක පේන්නේ නැහැ. හෙලෝ ගෙදර ඔක්කොම නිදියනේ මොකද කරන්නේ උඹ මොකද ඔය ටෝච් එකක් නිවාගෙන ඔතන කරන්නේ හේයි ඔහෙදු සල්ලි නැහැ පැටියෝ නැති වෙන්න විදියක් නැහැ मिर्स गल्लासे पोचिया से ऐसी बलापन हरे हरे अलमारी कहाँ पर सारी ये टेन हुआ है अलमारी कहाँ पर सारी ये टे है इधर गीला गनी मम्मू के ताने गने मगे कल मोर में पोल और अखने देखने वस्तु मुखदी अंकल नमक ඒ කේබා සුනිල් හම්බුන්නේ නැහැ කියලා හොඳේ හම්බුන්නේ නැහැ එහෙම කෙනෙක් හම්බුන්නේ නැහැ හොඳේ නෑ නෑ මම හොරෙක් සර්පිනා ගන්න හොරෙක් හම්බුනේ නැහැ කියලා හොඳේ හරි 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 මරු වහන්නේ මොකද උන්න හකුළු අඬන්නේ මොකද අඬන්නේ ඔක ගාන කොට අපේ අපෝච්චා ගාන තත්ේම නෙන්නේ ඉතින් ගොන් කඩියෝ මං ගැව්වත් බොලගේ තාත්තා ගැව්වත් මේකෙන් එන්නේ එකම සද්ද තමයි මේ මගුලත් එක මේක කරන්න බෑ පොඩ ඉන්නකෝ අහපද බොල
මේ අපේ වේදිකා නටල ඉන්න සුනිල් අයියානේ. හිතකොට සුනිල් අයියා අර කවුද? ඒ මගේ නෝන ඒව රෙද්ද කළෝපං. නෑ රෙද්ද කිව්වේ මූණේ රෙද්ද. පේන්නේ නෑ නේ ඒකයි. ඊ ඊ ඊ කොමු නැකල තියනවා ගිය අම්මේ. එයා ඉන්නවා වේදිකා නාට්‍යවල. විසමී චරිත කරන්නේ යානේ. ඒ කියන්නේ දැන් මේ දෙන්න එකටම තමයි හොරකම යන්නේ නේද? ඕන් නැතුව බෑනේ. හොරකමට කවුරු හරි පාට්නර් කෙනෙක් ගත්තත් 160ක් ගෙවන්න එනවා. ඒතකොට අමාරුයි මේ වෙළඳාම කරන්න. ඔව්. එයාට කිව්ව 10ක් දුන්නම ඇතිනේ නේද? මොන පිස්සුද එයාට 100ම දෙන්න ඕන. ඉන්නලා හිටලා තමයි මං එයාගෙන් කීයක් හරි හොරකම් කරගන්නේ. ආනේ. දැක්කද දැක්කද? අනෝ දර්ශයට ගන්න ඕන මිනිස්සු. හොරකම් ඉන්නත් දෙන්න එකට යන්නේ. රන්ඩුවන හතන්න රන්ඩුවන හතන්න. වෛරය අපි නිවන්න ඕන මෛත්‍රියේ අපි මේ අන්න අපි ගමු වෙසන්තර නාඩගමේ ගීතය මගේ මන්දිරම් මිසෝගේ යාඥාව බොය වේ ගේ පහන නිවි ගියෝ තින් ඔය කොබයි ඉන්නේ මම ඕ එන්නේ මන්ති දෙවිගේ රෙද්ද ඇඳගන්න නැත්නම් හරි නෑ වගේ ඒ පහන නෑරියෝ තින් මම එන්නේ පාරේ ආ දෙන්න පැණි බෙන්න පුතා මා පුතා අයප මේ සුන්දර රාජ්‍යයේ මේ සුන්දර හොරාරෙන්න තවත් භයංකාර සොරුන් නැත ගිහින් උඩට තාලා පිය නාව නාව තින්න මතද තොට නෙමෙයි බල ගිහින් තාලා පිය නාව තින්න මාලිකාවි අපි දෙන්නත් එක පැනලා ගියා කොයි පැල්ල ගියා මෙනිදිය පැල්ල යන්න බෑ මුස්ස මෙලවත් ගිදර කට්ටියත් පල්ලේ හර දා ගන්නනේ මුස්ස මං එල්ලන්න බා වැඩි දිනවා මං උඹ පිස්සෙක්ගේ පිස්සෙක්ගේ යල්ලන් යන්න අල්ලපු ගෙදරින් මට කෝල් එකක් ආවා මේ ගෙදරට හුරු පැනලා කියලා අයියන්ට දැන් ඉතින් ඔයා බය වෙන දෙයක් නෑනේ මං ඉන්නවනේ අඩෝ මොනාද යකෝ රකම් කරේ මේ තින් මේ ආ රැඩ රැඩ ගෝලඩ පල්ලා සිතාර රකම් කරන්නේ නේද හදන්නේ රාලහමි ඒක සිතාරකක් නෙමෙයි මන්දන්න ඔක සිතාරයන්නේ ඔක වළින්න ගන්න රාලහමි ඕක වයිලින් එකක් නෙමේ. වයිලින් එකක් සිතාරයක් කරන්නත්. සිතාරයක් වයිලින් එකක් කරන්නත් මම හොඳට දන්නවා. හරිද? කිච් 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 කිච්. මං බල ඔක්කොමලා. රැගෙන. අර යනවා. පිස්සෙක්ගේ පොලිසියට අල්ලලා යන්න. බල ඔක්ක පරිස්සම් යල්ලා. කවුද මට ගැහුවේ? හොරාගේ නාටකම හොරාගේ මාරහොරු මාරහොරු නාටකම තුලින් අපිව පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඉඳා වෙන්න සලස්වමින් මම දැන් හොඳ ඉදිරිපත් කිරීමක් කළා
ඉතින් ඒකට මම හිතනවා අපේ විනිශ්චය මණ්ඩලය හොඳ ප්‍රතිචාරයක් ලබා දී කියලා මම හිතනවා. මසන් පටන් ගමු යාගේ. කතාව තුල ඕගලන්ට කරන්න වැඩ ගුඟක් තිබුණා. ඒ හැම දෙයක්ම ඔයාලගෙන් ඒ ඉරියව් පැහැදිලිව දැක්කා. මට ඒ රංගනයන් තුල නම් කියා ගන්න වචන නැහැ. ඉතාමත්ම හොඳයි. දක්ෂයි කතාවත් ඉතාම ලස්සනයි. Thank you. Thank you. රවින්ද්‍රන් බොහොම සුළු දෙයක් අරන් බලන්න කොච්චර හිනස්සන්න පුළුවන්ද කියලා. ගෙදෙට්ට පයින් හොරෙක්. ඉතින් හොරාගේ අවතීර්ණ වීමේ ඉඳලම මේකෙ වෙන්නේ හැමදාම අපි බලාපොරොත්තු හැම වෙලාවෙම අපි බලාපොරොත්තු වෙන නෝනදී. ඒ තුල තමයි ප්‍රහසනේ හරි ප්‍රබල ලෙස මතුවෙන්නේ. සරත් ගෙද පිටපත වෙන කවුද මේ ඉදිරිපත් කිරීම තුල හොඳ රස විඳින්න පුළුවන් නැවුම් රංගනයක් කොටින්ම තාරකා වුණත් ඒ සුළු කොටසේදී ඒ හොඳට සෙල්ෆෝන් වලින් රැට කතා කරලා පුළුවන් දැන්නා ඒක අපි ගම්මුකෝ සුරාජ්ව දැන් සුරාජ් පොලිස් නිලධාරියෙක් වගේ ඇවිල්ලා බිම වැටලා පිස්සෙක් වගේ ඒ කරපු කෑල්ල අපිට බොහෝ දේවල් මතක් කර දුන්නා දිලහනේ මේ නාට්‍යයේ බන්දක සුවිශේෂත්වයේ තමයි මේකේ තිබ්බ ටයිමින්. ඒ කියන්නේ එක චරිතයක් හරි මේකේ වෙලාව කඩාගත්තා නම් එහෙම චේන් එකක් විදියට මේක අවුල් වෙනවා. ඉතින් ඒක මං හිතනවා මේ කණ්ඩායමේ මනා පුහුණුව මේ ජයග්‍රහණයට අද දවසේ හේතු වෙනවා කියන එක. ඒ කියන්නේ මේ සරල කතන්දරේ මේ තරම් අවසානයේ මේ තරම් ප්‍රියවරෙන් පියවරේ ප්‍රහසනේ රැකගෙන පැමිණීම ඉතාමත්ම වටිනවා සුරාජ්. ඇත්තටම අද දවසේ ඔයගලන්ගේ ප්‍රමිතිය සහ ඔයගලන්ගේ ඉදිරිපත් කිරීම මං හිතන්නේ ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. මේ தත්ත්වය දිගටම රැකගෙන යන්න ඉතාමත් හොඳයි කුලාංග මේ නාට්‍ය. සබිතා රවීන රංගදර රොමීස් සුගතපාල ඇතුළු දැන් ප්‍රවීණත්වයට පත් වෙලා ඇතුළු මේ නළුලිලි කණ්ඩායම මේ ඇත්තරම මේ සමාජය තුළ තියෙන දැවෙන ප්‍රශ්න ජීවන වියදම සෙල්ෆි උන්මාදය මේ හැම දෙයක්ම අරගෙන සමාජයටම පහරක් ගහන්න ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඇත්තරම වටිනවා මම දැනගන්න කැමතියි එක්ක අයගෙන තමන් වඩාත්ම හොඳින් සිද්ගත් ඒ චරිතය ඉදිරිපත් කළේ කවුද කියලා. දිල්හානි. මුතු. රවි. මට තියෙන්නේ චරිතයම නෙමෙයි ඒක අවස්ථාවක්. ඖෂධී අර මෙහෙන් ඉල්ලුව ගමන් මොකද අනේ එහෙමත් කියනවලු කියලා ඉවරලා මොකද පොඩි කෑල්ලක් කිව්වේ. ඒ කෑල්ල හරිම ලස්සනයි මට වටිනවා ඒක. අක්කොටුනේ. සබිතා. ගිවන්ත. ගිවන්ත. වසන්. ගිවන්ත. ඔව් ලකුණු ලබා ගමු දිල්හන් ලකුණු 9යි රවින්ද්‍රන් දෙනි මාත් ලකුණු 9යි සබි ලකුණු 9යි වසන් जनता प्रतिचारेट जनता प्रकाश तरंग අද රාත්‍රියේ තරඟේ පුරා උනුසුම්ම තරඟකාරීම තරඟ වටය සුපර් බැටල් තරඟ වටය තුලින් ප්‍රථම ඉදිරිපත් කිරීම කරන්නේ සේමිනී දමල්ගොඩ ප්‍රමුඛ මායන් ස්කන්දයන් නාට්‍ය අතින් අද හරිම සතුටු වෙච්ච දවසක් කියලා කියන්න ඕනේ මොකද ස්වයංවරයේ අපි පොඩ්ඩක් පසුබෑමකට ලක් වෙලා හිටියේ ඇත්තටම
පෞගේ දවස්වල පෞගේ වටවල කියන නර්තන වරයයි ගායන වරයයි ඉහලින් හිටියට ස්වයංවරේ පොඩි පොඩි අපේ අඩුපාඩු තිබ්බා මං හිතන්නේ මේ මේ පාර අපි ඒ අඩුපාඩු ඔක්කොම හදාගත්ත කියලා විශ්වාස කරනවා ඉස්සරහටත් මං හිතන්නේ මීටත් නම් හොඳ දෙයක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා අපි හත් දෙනාම එකට එකතු වෙලා ඉතින් ඉස්සරහට තව 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 දෙවදී හතරගම යනවා නුවර ගියා ඉතින් එතකොට තව අපි බර්ත්ඩේස් ගන්න සර්ප්‍රයිස් පාටිස් දානවා හිරු මෙගාස්ටාර්ස් තුල අපි හැම කෙනෙක්ම බොහෝ බෙහෙවින්ම රස විඳින්න කැමති තරඟකාරී වටයක් තමයි ස්වයංවර වටය. ඉතින් ස්වයංවර වටයත් ඒ විදිහට අවසන් වෙනකොට මායන්ස් කණ්ඩායම නම් විතරක්ම හොඳ ප්‍රතිචාර ලැබුණේ නෑ නේද ගෞරවනීය විනිසුරු මණ්ඩලයේ ප්‍රතිචාර අනුව ලකුණු 29ක් ලබා ගත්තා. නමුත් රාවන්ස් කණ්ඩායම ලකුණු 37ක් ලබා ගත්ත ලකුණු 8ක් ඉදිරියෙන් ඉන්නවා ස්වයංවර වටය තරඟකාරී වටය අවසානයේදී. එහෙමනම් අපි ගායනවරේ අවසානයේදීත් අපි ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරා වගේම ස්වයංවර වටය වන දැන් ඉදිරිපත් කිරීම දෙකම අපි රස විඳින්න අවස්ථාව ලැබුණ නිසා ආරාධනා කරනවා ඔබ කැමැතිම සුපිරිතර කණ්ඩායම වෙනුවෙන් ඔබේ ඡන්දය ඔබේ කැමැත්ත අපි මේ සුපිරි රේල්ට අත්දැකීම ගැන තිලකරත්න මහත්මයා කොහොමද ඔයාගේ කුරුණෑගල පැත්තේ කතා බහ වෙනවද කොයි වගේද ප්‍රතිචාර මොකද හිතෙන්නේ හොඳයි මේ ඔක්කොම බලනවා අහහ දැන් අදහසක් තියනවද කවුද දිනන්නේ කියලා එහෙම අවසාන මහා තරගයට කුමන කණ්ඩායම එයි කියලාද හිතාගෙන ඉන්නේ දුවගෙන් අහන්න ඕනේද කවුද දැන් ඔය ළඟ ළඟ ඉන්නේ කවුද නෝනායි දුවයි ඉන්න දුව තමයි ගොඩක් දන්නේ නේ විස්තර ආහ දැන් කාටද මේ මනාප යොමු කළේ ගායනවරේ වෙනුවෙන් රාවන්ස්ලාට හරි එහෙමනම් ප්‍රසාද ලකුණ හිමි වෙන්නේ කාටද ඔබතුමාවත් ඔහොම දුරකතනේ තියාගෙන කියන්නම් ගායනවරේ වෙනුවෙන් වැඩියෙන්ම ප්‍රේක්ෂකයන්ගේ මනාපය සිත්ගත් කණ්ඩායම් බවට පත් වෙන්නේ කවුද රාවන්ස් කණ්ඩායමට තමයි ප්‍රසාද ලකුණ හිමි වෙන්නේ දෙවන විරාමයේදීත් ඒ වගේම තමයි මේ විරාමයත් ඔබට හැකියාවක් තියෙන ඔබ කැමැති සුපිරිතරු කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාද ලකුණක් එකතු කිරීමේ හැකියාව එහෙමනම් දිගින් දිගටම තිරගත් මහත්මයා මේ අපූර්වත්වයෙන් විඳින්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ උණුසුම් සුපැතුම් එහෙමනම් තුංගන විරාමයේ වටිනා නවීන පන්නේ සිංහ අඟල් 32 සිංහ විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය වෙනුවෙන් SMS මනාපයන් නොදන්න එහෙමනම් දැන් ලැබලා තියෙන්නේ ඔබේ වාරයයි. ඔබේ මනාපය දැන් පලකල හැක. Vote now. Hero Megastars Boss
සුපිරි තරු සංග්‍රාමය තරගකාරීත්වෙන් වැඩිම උණුසුම්ම තරග වටයයි සුපර් බැටල් තරග වටය තම කණ්ඩායම් වෙනුවෙන් ප්‍රථමයෙන් තම සුවිශේෂී හැකියාවන් පාවිච්චි කරමින් සුපර් බැටල් තරග වටය ඉදිරිපත් කිරීම කරන්නේ සෙමිනී දමල්ගොඩ ප්‍රමුඛ මයන් ස්කන්ඩායම සුපර් බැටල් රවුන්ඩ් මයන් मायन राही गाता काम है चलता ही जावे सैयावे सुन सुन सैयावे सैयावे सैयावे
කණ්ඩායමක ශක්තිය පෙන්විය හැකි සුපිරිතම එහෙම නැත්නම් තරගකාරීම තරග වටේ වෙන මේ සුපර් බැටල් රවුන්ඩ් තරග වටින් තම කණ්ඩායම මයින්ස් කණ්ඩායම ගායනෙන් පමණක් තරග වැදින්නට තීරණය කරමින් තමන්ගේ ප්‍රබලතම අවියක් වන ගායනෙන් ඉතාමත් හොඳින් දස්කම් දක්වන විරාජ් පමණක් වේදිකාවේ තමන්ගේ දස්කම් දක්වන්නට ඉඩ හරිමින් අද මේ තරගය තවත් ගායනය තුලින් මතු කරගන්නා තරගයක් බවට පත් කරගන්නට අද මේ මොහොතේ ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ ගායනයට මා හිතනවා විනිශ්චය මණ්ඩලය අපි බලමු කොහොමද අපේ විනිශ්චය මණ්ඩලයේ අදහස. රවින්ද රන්දිනිය කොහොමද දැකිනවා විශාල අස්වැසිල්ලක් ලැබෙන ඒ රන් ප්‍රණාමය සමගින් අද උන්ට තවත් ශක්තියක් එකතු කර ගැනීමට තමන්ගේ කණ්ඩායමේ නවතම සමාජිකයා විරාජ් සිය ගායනෙන් විනිශ්චය මණ්ඩලයේ ප්‍රතිචාර උපරිමයෙන් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මා හිතනවා මේ වෙලාව ඉතාම සුදුසුයි අපේ විනිශ්චය මණ්ඩලයේ අදහස් ලබා ගැනීමට. රවින්ද රන්දිනි පේරිනවනේ හොඳ දෙයක් කළාම ඒට ලැබෙන මේ මහා සංවේදී ප්‍රතිචාරය. විරාජ් ඔබ මේ මොහොතේ ඔබේ ගායන ශක්තිය මෙතෙක් අප හෝ මේ රට නොදුටුපු ශක්තියක් ඔයා විදහායරියා. ඔබ ගායනය ආරම්භ කරද්දීම ඔබ ඒ ස්වර ස්පර්ශ කරද්දී ඔබ එකපාරේ මහා ශක්තියක් මුදා හැරියා. ඒක අපිට දැනුණා. ඔබ ඉතාමත්ම නිවැරදිව ඒ වගේම ඉතාමත්ම ආත්ම විශ්වාසයකින් මහාත්ම තමන් ගැන තියෙන තමන්ගේ හැකියාව පිළිබඳ තියෙන ලොකු හැඟීමකින් ඔබ ආරම්භ කළේ. ඒ එක්කම ඔබ අපි ඔබේ නොදැක්ක මේ වේදිකාව පුරා ඔබේ ශක්තිය විසිරුණ ගතියක්. වේදිකාව ඔබ නතු කරගෙන ඔබ ඇවිදින්නේ ඔබේ ගෙදර සාලේ ඇවිදිනවා වගේ. ඒ වගේම ඔබ ඒ හැම ඉරියව්වකම හරිම ප්‍රාසංගිකකමක් වේදිකාව තුළ ඔබගේ පෞරුෂය පුදුමාකාර විදිහට ගායකයෙකු ලෙස මතුවන ඉතාමත්ම හොඳ අලංකාරයක් දැක්කා. ඔබ මේ කණ්ඩායමට මහා ශක්තියක් අද ඔබගේ මේ ආගමනේ ඒ තුලින් ඔබ වුන් මහා තරඟකාරී තත්වයකටත් නැවතත් පත් කළා කියලා මා කියනවා. ඔය විදිහට ගායනා කරන්න ගත්තොත් නම් ලංකාවේ ඉන්න ගෑනු ළමයින්ගෙන් ඔබට බරපතල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. තාරුණ්‍ය ගායකයා වෙන්න ඔබට පුළුවන්. මම ඔබට ඉතාම ඉත සිතින් ඔබට මම ආශිර්වාද කරනවා. ඔබ හරිම ශක්තිමත්. ප්‍රතිචාරය ඔබේ අනාගතයේ එක් පියවරක් පමණක් සලකන්න එය ඔටුන්නක් හැටියට සලකන්න නැතුව. දිල්හානි. වේදිකාවේ කිසිම පසුතල දෙයක් භාණ්ඩයක් නොමැතිව තමන්ගේ කණ්ඩායමේ කිසිම සමාජිකයෙක් ඔබට උදව්වට නොමැතිව නාලක ඇතුළු වාද්‍ය වෘන්දේ උදව් පමණක් ඇතිව ඔයා මං හිතනවා මේ ලෝකේ රොක්ස්ටාර් පරම්පරාව සිහිගන්වමින් අද හිරු මෙගා ස්ටාර්ස් වේදිකාව හොඳින් ආක්‍රමණය කරා කියලා. සබීතා. විරාජ් ඔබගේ තරුණ ජවය ඔබගේ ප්‍රබල හඬින් මේ වේදිකාව පුපුරවා හැරියා කියලා තමයි මට සලම් කියන්න තියෙන්නේ. ඔබට දුර ගමනක් යන්න තියෙනවා විරාජ්. ඒ දුර ගමනට මේ හිරු මෙගා ස්ටාර් ඔබට පාවඩයක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. වසන්ති. විරාජ් මට කලින් ගායනා කරපු ගීතේ විරාජ් හැංගිලා හිටියා. විරාජ් කියන පුද්ගලයා හැංගිලා හිටියා.
මම හරියටම විරාජ්‍ය දැක්කේ මේ සංගීතයේ තුලින් ඔයාට හොඳ ගායන හැකියාවක් තියෙනවා ඉතාමත් හොඳ ආත්ම විශ්වාසයකින් ඒ ගීතේ ගායනා කළා සහ ඒ ඉදිරිපත් කරපු පර්ෆෝමන්ස් ඉතාම අලංකාරයි ඔයාට දීර්ඝ ගමනක් තියෙනවා මම ඒකට ඔයාට ආශිර්වාද කරනවා ඔව් අපි දැන් ලකුණු ලබා ගමු දිල්හාන් लगुन दहाय वसंत लगुन दहाय उदय अपि तरुण हंडक होद इदिरी पत्करीमक सार्थक प्रसांगिक दक्मक इदिन मा हितनवा विराज ओबट होद अडितालमक तीनवा मे मेगा स्टार वेदिकाव इदिरी वटवल माँ तवत्ट शक्ति लबे गया प्रार्थना कर तरंग इतामत उनुसुम तरंग सह इतामत तीर्णात्मक तरंग बावट यलित हरवागन्नट हकिवेनवा मायन स्कंदा Mama, Mama, Nini, Nini.
Super Battle Round මේ තරඟ වටය ඉතාමත් සුන්දර සංගීතමය සංග්‍රාමයක් බවට පත් කළා
රොමන්ස් කණ්ඩායමේ අද මේ තරඟ කරු. ඉතින් මම හිතනවා සංගීතය සමග සංවාදයක යෙදෙමින් විශේෂයෙන්ම ශ්‍රියාන්ගේ තබ්ලා වාදනය සමග ඒ රිද්මයට ඔබගේ රිද්මය එකතු කරමින් මම හිතනවා ඉතාමත් හොඳ සංවාදයක් ඔබ ප්‍රේක්ෂක ජනතාව සමග ගොඩනැගුවා. මම හිතනවා අපගේ විනිශ්චය මණ්ඩලයත් ඒ රස විඳින්න ඇති. අපි දැන් ලබාගමු අපේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රතිචාරය. රවීන්ද්‍ර රන්දනිය, ඔබ භාරතයේදී ඔබ ලබා තිබෙන ඒ පරිචය ශාස්ත්‍රීය ගායනය පිළිබඳ ඔබ පැහැදිලිවම මේ වේදිකාව මත ඉතාමත්ම ප්‍රබල ලෙස මුදාහැරියා කියලා කියන්න පුළුවන්. ඇතරම් මට මතක් වෙනවා ඔබ මීට කලින් දවසක ශාස්ත්‍රීය ගායනයක් ඉදිරිපත් කරපු දවසේ ලංකාවම හදිස්සියේ මේ රුමේෂ් සුගතපාල කියන මේ තරුණයා දිහා ඇහැරලා බලන්න කතා කරන්න ගත්තා. ඒක අපිට දැනුණා ඒක. ඒ වගේම අද ඔබ ඊටත් එහාට යන මේ මා මේ දැනුම මා සතු මේ සංගීත ඥානය කුපමණදයි කියලා ඒ පරතර පෙන්වන විදිහේ ඔබ ගායනයක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ඔබ නාලකයේ කණ්ඩායමට තාල තරංග වාදනයේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන. විශිෂ්ටයි ඔබ දෙන්නා අතරේ අර යුගල බන්ධන කියලා ගායනා ක්‍රමයක් තියෙන්නේ දෙන්න තරඟයට ගායනා කරන. අන්න ඒ වගේ ඔබේ ගායනයට ඒ පදේ ඒ ආකාරයෙන්ම සපේලා හරි ලස්සන මෙතන නිර්මාණය කළා. ඒ සංගීතය ඒ වගේම ශාස්ත්‍රීය සංගීතය ප්‍රිය කරන අයට ලොකු රසස්වාදයක් ලැබෙන දෙයක් ඉදිරිපත් කළා. ඒ ඔබේ ශක්තිය ඔබ ලොකු වටිනාකමක් ඔබේ කණ්ඩායමට වගේම සමස්ත ප්‍රසංගයටත් එකතු කළා. දිල්හානි, ඔබේ අදහස ඉදිරිපත් කරන්න. පෞද්ගලිකව මේ ගීතය මගේ ජීවිතයේ කැමති ගීතවලින් එකක්. ඒ කියන්නේ එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයාගේ මියුරු ගීතවලින් මා වඩාත් ප්‍රිය කරන ගීතයක්. හේතුව මේ ගීතය ඇහෙන මං වගේ කෙනෙකුට විශේෂයෙන්ම නැට වෙනවා. ඒ කියන්නේ ඇතුළාන්තේ කියන්නේ අපේ ලේ ටිකක් නටනවා. ඒ කියන්නේ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ට මේ ගීතේ ටිකක් දරා ගන්න අමාරු ගීතයක්. ඒ තරම්ම රසවත් සහ මේ නටවෙන ගීතයක් මේක අපිට. මට හිතනවා මේ ගීතය නැවත මෙහිදී නිර්මාණය කිරීමේදී මට හිතනවා රොමේෂ් ඔබ වගේ කෙනෙකුට තමයි මේ නැවත නිර්මාණය කරගන්නත් පුළුවන්. මොකද ඔබ ශාස්ත්‍රීය දැනුමක් තියෙන ගායකයෙක් මේ රටේ. ඉතින් මං හිතනවා ඔබ වැන්නෙකුටම පමණයි මේ නැවත නිර්මාණය කරගන්න පුළුවන් මෙවැනි වේදිකාවකට කියලා. ඔබ ඒක අපූරුවට නැවත ප්‍රතිනිර්මාණය කෙරුවා අපේ ඉස්සරහ පිට අපිව නැට වෙන තරමටම. මේ සමාජය තුළ අද මේ වෙනකොට ශාස්ත්‍රීය සංගීතයෙන් ඈත් වෙන කාලෙක ඔබ වගේ තරුණෙක් ශාස්ත්‍රීය සංගීතය මේ වගේ ශාස්ත්‍රීය සංගීතය පැත්තට ඔබ යොමු වීම අපිට දැනෙන්නේ ලොකු ආඩම්බරයක් විදියට. මොකද සංගීතය පෝෂණය කරන්නට ඔබ වැනි තරුණයින් අද මේ සංගීත ක්ෂේත්‍රයට අවශ්‍යයි. මම හිතන ඔබ ඒ අඩුව පුරවන්න ඉන්න කෙනෙක් හැටියටයි මම දකින්නේ. ඔව්. වසන්ති, ඒ තිබුණ ශක්තිය උපරිම යොදවලා ඒ ගීතයට සාධාරණයක් ඉෂ්ට කරා කියලා මම හිතනවා. රොමේෂ් වාට මම සුබ පතනවා. හොඳයි, එහෙමනම් දැන් අපි ලබාගමු ලකුණු. දිල්හානි, විනිශ්චය මණ්ඩලයේ උපරිම ලකුණු ලබා ගැනීම ඔබ අද සිදු කරගත්තා ඔබගේ ඒ විශිෂ්ට ගායනය සමගම. ඉතින් ඔබ ඉදිරිපත් කළ අභියෝගය මං හිතනවා ඔබගේ ජයග්‍රහණය සඳහාම හේතු වෙන්න පුළුවන්.
පෙළඹී ඇත්තේ ඉතාම උණුසුම් ඉතාම තීව්‍ර තරගාවලියක ඒ ජයග්‍රහයේ ප්‍රතිඵල දැනගන්න ඒ ඉතාම වැදගත් මොහොතයි දැන් එන බැත්තේ මේ විරාමයෙන් පසුව රැඳී සිටින්න අපත් සමග මේ තරු අතර සුපිරිතරු උත්කර්ෂයට නම් වන රියැලිටි ටෙලිවිෂන් ස්වයංවරයයි Megastars Basupiri Taru Sangramaya Tamatma Sonduru Sangeethamaya Sangramayak apada naramanta hakiyawak labuna neda Super Battle Round ekedi. Idin Super Battle Round ekak wenuwen Mayans kandayama nan attishaya saturata patwena. Mokada run pranamaya labannata gauravaneeya minisuru mandale ihalama prathichara laba gannata onta hakiyawak labuna. Virashta godak honda comments labuna. E wageema thamai Ramesh athunda comments labuna. Ramesh ekak kandayama wenuwen lakunu 40k un laba gatta Ravens kandayama. Idin me viramayedi obata un wenuwen obe watina manape chandaya prakash karanta බැහැ කියලා හැම කෙනෙක්ම දන්නා. ඉතින් අපි ආරාධනා කළා ස්වයංවරයේ වටේ අවසානයේදී එළඹුණු විරාමයේදී අපි දුන්නේ මොනවද? නවීන පන්නේ වටිනා සිංගවිස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය වෙනුවෙන් ඔබ කැමති මිසුපිරිතරු කණ්ඩායම් වෙනුවෙන් SMS කරන්න කියලා අපි ආරාධනා කළා අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට. ඉතින් ඉන්න ජයග්‍රහිකාවක් පුත්තලම ඉඳලා තමයි අපි මේ සුපිරි රියැලිටි අත් දෙකෙන්ම නරඹමින් හිටියේ ගීතා චන්ද්‍රසිරි. ගීතා මහත්මිය අයබන් සතුටේද? මොකද හිතන්නේ දැන් අපි දෙවන විරාමයේ ලබල් දුන්නා 235000ක් වටිනා ස්කූටරයක්. ඒකටත් SMS කළා නේද? නමුත් කොමාරි වාසනාවන්ත උනේ අවසාන විරාමයේදී ලැබුණු ටෙලිවිෂන් යන්ත්‍රයට. කවුද දැන් ගෙදර එකතු වෙලා ඉන්නේ මේ අවසාන මේ තරඟය ඒ වගේම මේ අවසාන කාල වේලාව අපිත් එක්ක ගත වෙන්නේ. මොකද හිතන්නේ අපේ සුපිරි රියැලිටි අත්දැකීම ගැන? ඒකම ගොඩක් හොඳයි. ඉතින් අපි හැමදාම බලනවා. අහ මුලින් ඉඳලා මේක තේලා හිටියද? ඔව් ඔව් මුලින් ඉඳලා බලනවා. මේ මාත්‍යා තමයි හැමදාම මේ වෝට් කරන්නේ. හා මොනවා මේ ස්කූටරේල් තමයි මේ හැමදාම ට්‍රයි කරන්නේ. ස්කූටරේ ට්‍රයි කළා. ඉතින් අපි එතෙක් මෙතෙක් රියැලිටි ඉතිහාසය තුළ අපිව නරඹන මේ සුපිරි රියැලිටි අත්දැකීම නරඹන ඔබ වෙනුවෙන් සුවිශේෂී මෙගා ස්ටාර් සිරිනයන් රාශියක් අපි තිරින කරනවා. කෝටි ගණනින් වටිනා තෑගි සතිපත අපි තිරින කරනවා. ඉතින් ලක්ෂ 20 සුපිරි මෝටර රථ දෙකක් අපි හිමි කරලා දුන්නා. ඉතින් දිගින් දිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගීතා මහත්මිය අපේ උණුසුම් සුපැතුම් ඔයාටත්. ඉතින් ඒ වගේම තමයි සුවන්වර වටේ වෙනුවෙන් හැම කෙනෙක් බලන ඇති කුමන කණ්ඩායමද ප්‍රේක්ෂකයන්ගේ වැඩිම අවධානය වැඩියෙන්ම මනාප දිනාගත්තේ කියලා. ඔව් තුන්වෙනි විරාමයේදී තොන්න සුරාජ් මාපාගේ නායකත්වයෙන් යුතු රාමස් කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා ප්‍රසාද ලක්ෂණ ලබා ගන්න. එමනම් මතකයි නේද ජනතාවගේ වැඩිම ප්‍රසාදය වැඩිම ආකර්ෂණය වැඩිම සිද්ගත් කණ්ඩායම බවට පත් වෙන්නේ මේ ස්වයංවරයේ නර්තනවරයේ ගායනවරයේ කියන වට ත්‍රිත්වය අවසානයේදී ප්‍රසාද ලකුණ තුනම ලැබුණේ සුරාජ් මාප්පාගේ නායකත්වයෙන් තු රාවන්ස් කණ්ඩායමට. ඉතින් එහෙමනම් අද තරඟය බොහොම ත්‍රීවර තරඟයක් තිබුණා. හොඳ තරඟකාරීත්වයක් තිබුණා නේද? ඒ වගේම තමයි උණුසුම් තරඟයක් බවට පත් වුණා. අපි බලමු එහෙමනම් කවුද අද දවසේ ජයග්‍රහණය කරන්නේ කියලා. හැබැයි ඊට කලින් මම දන්නවා ලබන සති දෙක එළඹෙන සෙනසුරාදා රාත්‍රිය 8:00 කියන ඔබ නොයවසරෙන් බලාගෙන ඉන්න රාත්‍රියක් නේද? ඉතින් ඒ රාත්‍රියේ කවුද බලමු මේ මෙගාස්ටාර් දවන්ත වේදිකාව තුළට පිවිසෙන්නේ ඔවුන්ගේ පළහර පාන් නිර්මාණශීලී හැකියාවන් පෙන්වන්න පොඩ්ඩක් බලමු නේද? ඉතාම අලංකාර විදිහට මේ ගමන ගියා කියලා මට කියන්න පුළුවන්. चल मार අද මනුස්සෝ වෙලා තියෙන්නේ තමුස පිස්සෙක් වගේ මේ බෙල්ලෙක් ගහන්නේ. ඒ කියන්නේ දැන් බෝයෆ්‍රෙන්ඩ් පිස්සෙක් වගේ තමුස හොයන්නේ නේද? රට වටේම ඉන්න ගෑනු ඔක්කොටම නම්බරේ දුන්නා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ. නසුතු ආකාරයක අවසානයක් තිබුණා. දෝනියන්ද හොඳින් ගායනා කළා කියලා මම හිතුවා. ආර්යන්ස් versus Mayans.
කන්දක් නිකන් තියෙනකන් නිකම්ම කන්දක් නේක විග්‍රහමණයේගේ මතුවලා එන ශක්තිය පින් ඒ වගේ පුපුරවා හැරීමක් අද ඔබ කළේ ආටද අප්පච්චි ඇඩ මම තමයි මෙයාගේ වියපත් බඹරා වේදිකාව හොල්ලනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ ආර්යන්ස් versus මායන්ස් Megastars, Mahasupiri Taru Sangramaya. Mohatin Mohata Tiyunu, Piyawaren Piyawara Nirmanashiliyu, E Taranga Malawaka, Ada Avasaneyata Paminna Tibenne, Tarangakari E Avasaneka, Avasan Pratipalaya Oba Weta Gena Ennatayi. Adarayat Bendimat, Sahodaratwayat Wagema Nirmanashilithwayat Kati Karagat, Me Tarangawaliya Purawatama Ada Ratriye Obatutu, E Unusum Tarangaye Purawatama ජයග්‍රාහී ඒ ප්‍රතිඵල දැන ගැනීමටයි ඔබත් ඇසිපිය නොහෙලා බලනින් අවසන් වටේ ජයග්‍රාහී මාවතේ අවසන් තරගයට මූණ දෙන අදිටනින් තරග බිමට එළඹෙන සෑම තරගකාරී කණ්ඩායමකව සිහිනේ නම් ජයග්‍රහණය මේ විය යුතුයි ඒ ආකාරයෙන් මේ රාත්‍රියේ ඒ ජයග්‍රහණය පසුපස හඹා යන කණ්ඩායම් දෙකක් අතරින් මායන්ස් කණ්ඩායමත් රාවන්ස් කණ්ඩායමත් අතරින් අද ජයග්‍රාහී කණ්ඩායම මේ වෙන විට තෝරාගෙන අවසන්. ඉතින් දැන් ඔබ ඉදිරියට අප ගෙනෙන්න සූදානම් අද ජයග්‍රහණය කොට ඇති ඒ ජයග්‍රහණ මාවතේ ඊළඟ පියවරට යන කණ්ඩායම. හරි. එහෙමනම් දැන් බලමු අද රාත්‍රියේ කවුරුත් පුනුපුනා බලන් සිටින ඒ ජයග්‍රාහී ප්‍රතිඵල මොනවද කියලා. පියවරෙන් පියවර තරඟ බැඳුණු කණ්ඩායම් දෙක. මායන්ස් කණ්ඩායමත් රාවන්ස් කණ්ඩායමත් එකිනෙකා අතර හොඳ තරගයක් පවත්වා ගනිමින් මායන්ස් කණ්ඩායම සුපුරුදු තමන්ගේ ඒ ඒකාකාරීත්වෙන් මිදී අද ඉතාමත් හොඳ ප්‍රවේශයක් ලබා ගනිමින් ඔවුන් ලකුණු රැස් කරගත්ත ලකුණු 144ක් ඒ 144ට පිළිතුරු වශයෙන් අද රාවන්ස් කණ්ඩායම දිනාගෙන තිබෙනවා ලකුණු 158ක් ඒ අනුව අද රාත්‍රියේ ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වන්නේ රාවන්ස් කණ්ඩායමයි. සර්ගේ ජයග්‍රහණය කරා ඉතින් ගොඩක් සතුටයි ගොඩක් සතුටුයි හේතුව මං හිතන්නේ අපේ කණ්ඩායම තියෙන එකමුතුව ඒ ටීම් ස්පිරිට් එක හින්දා තමයි කණ්ඩායම තියෙන එකතු හින්දා තමයි අද තරගේ ඉතාමත් හොඳට අපි ජයග්‍රහණය කරේ ඒ ජයග්‍රහී ප්‍රතිපලත් සමගින් අපේ ප්‍රසාද ලකුණු පුරුව වෙනස් වෙමින් පවතිනවා ඒ වගේම ඔබේ ප්‍රසාද ලකුණුත් සමගින් තව තවත් දිනෙන් දින මොහොතින් මොහොත මේ ප්‍රසාද ලකුණු පුරුව වෙනස් වෙනවා. ඉතින් ඒ සතියෙන් සතිය වෙනස් වෙන ප්‍රසාද ලකුණු පුරුව දැන් ඔබට දිස් වෙනවා. Hero Mega Stars Mahasupiri Taru Sangramaya. ඔව් එහෙමනම් මායන්ස් රාවන්ස් මහා තරු සංග්‍රාමයෙන් කවුද ජයග්‍රහණය කරන්නේ? සුරජ් මාපගේ නායකත්වයෙන් යුතු රාවන්ස් කණ්ඩායම දවසේ දී හිරු මෙගාස්ටාර්ස් වේදිකාව තුල ඉදිරියෙන් ඉදිරියටම යනවා ජයග්‍රාහී මාවතේ ඉදිරියෙන් ඉදිරියටම යනවා. ඉතින් මේ වෙනකොට අපි බලමු මේ සුපිරිතරු කණ්ඩායම් පහ කොයි ආකාරයෙන්ද ප්‍රසාද ලකුණු පූර්වය අනුපිළිවෙලින් ඉන්නේ කියලා. ඉතින් නෙල්මිනි තෙනකෝන්ගේ නායකත්වයෙන් යුතු ශාක්‍යන්ස් කණ්ඩායම අපි දන්නවා උපරිම ජවයේ ශක්තිය යොදමින් මේ වේදිකාවේ පෙරළි කරන කණ්ඩායමක්. ඉතින් ලකුණු 68ක් ලබාගෙන ප්‍රසාද ලකුණු පූර්වයේ අංක 1 ස්ථානයේ වැජබෙනවා. එමනම් අපි අද දවසේ දී තරගයේ ආරම්භයට කලින් සූර්යන්ස් කණ්ඩායම ලකුණු 46ක් ලබාගෙන දෙවන ස්ථානයේ හිටියත් අද දවසේ තරඟ වැදිනු සුරජ්ගේ කණ්ඩායම රාවන්ස් කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා ලකුණු 38 ලකුණු 12ක් එකතු කරගෙන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 50ක් වශයෙන් ලබාගෙන දෙවන ස්ථානයට එන්නට උන් අද උන්ට හැකියාවක් ලැබුණා. ඒ අනුව සූර්යන්ස් කණ්ඩායම දෙවන ස්ථානයට යනවා ලකුණු 46යි. ඒ වගේම තමයි ආර්යන්ස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාවේ සේමයි ලකුණු 17ක්. එළඹෙන සතියේදී අපිට ඔවුන්ව නැවතත් හිරු මෙගාස්ටාර්ස් වේදිකාවේදී මුණගැහෙන්න හැකියාවක් තියෙනවා. එමුනා මායන්ස් කණ්ඩායමට අද දවසේදී නේද රන් ප්‍රණාමය ලැබුණා.
ඉතින් ඒ අනුව ප්‍රසාද ලකුණු 5ක් එකතු වුණා ලකුණු 10යි තිබුණේ ලකුණු 5ක් එකතු වෙන නිසා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් ලබාගෙන සේමිනිගේ කණ්ඩායම තවමත් ප්‍රසාද ලකුණු පුරවේ ඉන්නේ අවම ස්ථානයේ පස්වෙනි ස්ථානයේ ඉතින් ඒ වුණාට අපිට අපි බලමු ඉදිරියට කොයි වගේද මේ තරඟය වෙනස් වෙන්නේ කියලා ඉතින් අපි දන්නවා මේ තරඟය තුළ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ කෙනෙකුටයි නේද දෙක කණ්ඩායමක ඉතින් සියලු දෙනාගේම සිහින සියලු දෙනාගේම එකයින බලාපොරොත්තු වෙන්නේ මේ ජයග්‍රහී මාවතේ ඉදිරියෙන් ඉදිරියට මේ යන්නට ඉතින් මුදුර අනාගතයේදී මනින්ම මේ ජයග්‍රහී මාවතේ මේ විකාශ රස වේදිකාවෙන් මේ සුප්‍රිතරු කණ්ඩායම ඉවත් වෙලා යාවේ ඉතින් ඒ වෙනුවෙන් ඔබේ මනාපය ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න ඔබ කැමැතිම සුප්‍රිතරු කණ්ඩායමට තවමත් මේ වේදිකාවේ රැඳී සිටින්න හැකියාව ලබා දෙන්න කියලා අපි ආදරයෙන් ආරාධනා කරනවා ඉතින් හොරාවන් කිහිපයක් අපිත් එක්ක තලා හිටපු අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තුතියි ඒ වගේම තමයි මෙගා ස්ටාර්ස් විශේෂී වූ ත්‍යාගයන් ලබාගත්තේ වාසනාවන්තින් තිදෙනාටම අපේ උණුසුම් සුපැතුම් ප්‍රාර්ථනා කරනවා එමනම් රාවන්ස් කණ්ඩායමට තව ඉදිරියට මෙවැනි වූ හැකියාවන් අපිට පෙන්වන්නට ධීරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එමනම් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම සුබ රාත්‍රියක් එළමෙන සතියෙදිත් එතෙක් මෙතෙක් රියැලිටි ඉතිහාසයේ උඩ යටිකුරු කරමින් මිලියන 25ක් අධික තෑගි ලබා දෙන එකම සහ ප්‍රථම රියැලිටි අත්දැකීම හිරු මෙගා ස්ටාර්ස් එක්ක එකතු වෙන කියලා ආදරයෙන් ආරාධනා කරනවා සුබ රාත්‍රියක් හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමය සෑම ජයග්‍රහණයක් ඉදිරියේත් සෑම පරාජයක් පසුපසත් ඉතාමත් වැදගත් හේතු සාධක ගණනාවක් තිබෙනවා. ඒ අතුරින් ජයග්‍රහණයක් ඉදිරියේ ඇත්තේ නිර්මාණශීලී හැකියාවත් අප්‍රතිහත ධෛර්යයත් ඒ වගේම කණ්ඩායම් හැඟීමත් මේ සාධකයන්. ඒ වගේම පරාජයක් පසුපස ඇත්තේ නිරන්තරයෙන්ම තමන්ට ආත්ම විශ්වාසය නොමැති වීමත් ඒ නිර්මාණශීලී භාවයේ හීනම වීමත්. ඒ වගේම මේ පරාජය නිරන්තරයෙන්ම තමන්ගේ ජයග්‍රහණය සඳහා හොඳ පන්නරයක් බවට පත් වෙනවා. ඉතින් අද අප ඉදිරියේ මේ නිර්මාණශීලී සියලුම ඉදිරිපත් කිරීම පසුපස ඇත්තේ අන්න ඒ කාරණය. ඒ ජය පරාජය ශක්තිය තම නිර්මාණශීලී ගමනේ ඉදිරියට යෑමට මේ තරගකරුවන් මේ කණ්ඩායම් පන්නරයක් කරගන්නවා. ඉතින් මේ නිර්මාණශීලී රාත්‍රිය අද අවසන් වූයේ ඉතාමත් හොඳින් ජයග්‍රහණය කළ කණ්ඩායමක් තවත් ඉදිරියට යන්නට වරමක් ලැබමින්. ඉතින් මේ සොඳුරු රාත්‍රියකින් සමු ගන්නටත් තවත් මෙවන් වූ සොඳුරු තරගයකින් ඔබ සැම පිනවෙමින් යලිත් හිරු මෙගාස්ටා වේදිකාව අවුලවන්නට මේ සුපිරිතරු රාත්‍රියකට අපි ඔබ ආරාධනා කරනවා. ඒ වගේම නර්තනවරය තුලින් ගායනවරය තුලින් ඒ වගේම ස්වයංවරය තුලින් අපගේ මේ කණ්ඩායම් වලට තම මනාපය ලබා දෙමින් ජයග්‍රහකීන් බවට පත් වූ ඔබ සැමටත් අපේ උණුසුම් සුබ පැතුම් හිමි වෙනවා. මේ රාත්‍රියේ අපූර්වත්වයත් සමගින් ලබන සතියේ ඔබ සැම යලිත් තරු අතර සුපිරිතරු උත්කර්ෂයට නංවන ටෙලිවිෂන් ස්වංවර හිරු මෙගාස්ටාර් සමගින් යලිත් ඔබව හඳුන්වන්නේ අපේක්ෂාවෙන් ඔබට සුබ රාත්‍රියක් පතමි.